අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපි 163 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසට ධර්ම දේශනා සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමි අත්ත ධම්මා පහතබ්බා අත්ත මිච්ඡත්තාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ දසඋත්තර සූත්‍රයේ බෞද්ධයන් වශයෙන් විශේෂයෙන් කියන යෝගාවචරයන් වශයෙන් දත යුතු මේ ප්‍රහාණය කළ යුතු බහැර කළ යුතු පිටු දැකිය යුතු ධර්ම අටක් තියෙන බව මතක් කරගන්න. පිටු දැකිය යුතු ධර්ම උනාට ඒ සමයේ අපි දැනගන්න ඕනේ. ඒ අටතම කියනවා අට මිච්ඡත්තා කියලා. ඒක විදිහක මිච්ඡා ජීවයක් වැරදි කොට ගැනීමක්. මේ නිසා අපි හැමදාම මේ වැරද්ද කර කර ඒක දොස් එව නැත්තම් ආදීනව නපුරු විදිහට. ඉතින් අපි ඒක හැදෑරුවොත් දැනගත්තොත් අපිට පුළුවන් වෙයි ඒ නපුරු ඒ ආදීනව වෙන කෙනෙක් නිසා නෙවෙයි අපේ නොදැනුවත්කම නිසා වෙන්නේ කියලා. එතෙක පිළිබඳ දැනීම මිච්ඡත්ත දෙයක් උනත් ප්‍රහාණය කළ යුතු දෙයක් උනත් දත යුත්තක් සුත මේ වශයෙන් අගේ කළ යුත්තක්. උකි මේ පොකුරටම පොදියටම මේ මිච්ඡත්ත කියලා සඳහන් කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊට පස්සේ නිද්දේශ වශයෙන් එක එකක් නම් කරනවා එක මිච්ඡාදිත්‍ති. ඉතින් අපි ඊයේ වෙලා ගත්තා මේ මිච්ඡාදිත්‍ති කියන එක අවිද්‍යාව වශයෙන් මෝහේ වතින් අන්ධකාරයේ වශයෙන් තේරුම් අරගන්න. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය මයිලගනේ මම සම්මාදිට්ඨිකයි කියලා යම් කෙනෙක් හිතාන ඉන්නවනේ. එතන ඉඳලා හොදන්න බැරි, අනිප කරන්න බැරි ලඩක් තියෙනවා. ඒ නිසා මොනම දිට්ඨියක් තිබ්බත් මේක විතරයි හරි අරක වැරදි කිය මිත්‍යා දිට්ඨිය වලට වැඩක්. ඒක සනිප කරන්න බැරි ලඩක්. ඒක නිසා තමන්ගේ දෘෂ්ටි පිළිබඳව නැවත සලකා බලන්න පුළුවන් වෙන්නේ යෝගාවචිතේට විතරයි. දන් දෙන කෙනාට ඒක කරන්න බෑ. සිල් රකින්න කෙනාට ඒක කරන්න බෑ. සමථ භාවනා කරන කෙනාට ඒක කරන්න බෑ. මේ විපස්සනා භාවනා කරන කෙනාට විතරයි නැවතත් තමන් දිහාම අමුතු බැල්මකින් බලලා මම දැන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියකට නැද්ද? එහෙනම් ඊගාවචිත්තක්ෂණේ මට හම්බෙන්නේ දෘෂ්ටික්ත චිත්තක්ෂණය ඒකට මට විවෘත වෙන්න පුළුවන් ද මේ චිත්තක්ෂණේ කෙලස් ටික ඒකට දාගන්න නැතුව මේකේ තිබුණ භවනීත්‍ය අරකට තල්ලු කරන්න නැතුව ඊගාවකේ අලුත් වෙන්න පුළුවන් ද ඉතින් අලුත් වෙන්න බැරි නම් අපි අර කෙලස් වලට තියෙන ආශාව නිසා මුහුන් දානා වගේ පෑදීතියට ගොරදී කරන වගේ මේ මොහොතේ තියෙන මේ දෘෂ්ටි සම්ප්‍රයුක්ත කෙලස් ඉදිරියට දානවා ඉතින් සර්වචාන්සේ සම්බන්ධ කරනවා යම් කාය කර්මයක් ඒ දෘෂ්ටිය සමන්නාගතන සම්ප්‍රයුක්තන යම් වචනයක් ඒ දෘෂ්ටිය සමන්නාගතන සම්ප්‍රයුක්තන යම් හිතවිල්ලක් ඒ දෘෂ්ටිය සමන්නාගතන සම්ප්‍රයුක්තන ඒකේ නා හිතන පතන සලසුම් කරන සියල්ලම පාපයි කිය. සියල්ලම පාපතරයි. ඒ හරියට කරවිල ඇටයක් පුළුවට දැම්මට පස්සේ ඒක උරා ගන්න හැම පටවිසාරයක්ම තිත්තක් ඇති කර. කසට ගතියක් ඇති කරනවා නපුරක් ඇති කර. තිත්ත ලැබු ඇටයක් දැම්මත් එච්චරයි. කොහොඹ ඇටයක් දැම්මත් එච්චරයි. පොළොවේ තියෙන සාරය ගත්තට එයා හදන්නේ තිත්ත දෙයක්. ඒ වෙනකොට අඹ ඇටයක් දැම්මොත්, රඹුටන් ඇටයක් දැම්මොත් ගන්න සාරය මිහිරි ඵලයක් ඇති. ඒ නිසා අපි යම් කටයුත්තක් ඒ වැරදි කොට ගන්නාලද දෘෂ්ටියකින් බැහැර කරලා කටයුත්තක වචනයක හිතවිල්ල ගන්නවනම් ඒක අනිවාර්යයෙන්ම ඉස්සරහට හොඳ ප්‍රතිඵලයක් ගෙන දෙනවා. ඒක බොහොම ප්‍රසිද්ධව සර්වච්ඡන්සේ සඳහන් කරනවා. අපි මේ දෙකල් මේ සංසාරේ ඒ වගේ වැරදි ටික උපදිලා වැරදි ටික ගත කරලා වැරදි ටික මැරලා තියෙනවා. අපි දැන්වත් කැමතිද මේක ධ්‍යාන අලුත් විදිහට බලන්න.
ඉතින් ඒ මිත්‍යා දිට්ඨිය එහෙම නැත්නම් ඒ කියන අවිද්‍යාව අපිව හිතන තරම් බලන්න බෑ. එයා වැඩ කරන්නේ සම්පූර්ණ අමුතු තාලයකට දෙතෑවර ක්‍රමයකට අපට ගහන්නේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජා අපපටිපත්ති අවිජ්ජා කියලා ಜಾති දෙකක් මේකේ තියෙනවා. අපපටිපත්ති අවිජ්ජා කියලා අපි දන්නේ. අපි ඉපදෙනකොට ගිනාපු දෙයක් නෙමෙයි. ඒක නිසා අපට අධ්‍යාපනය හරහා යම් ප්‍රමාණයක් අපිට දැනන්න පුළුවන් මේවා චාරිත්‍ර, මේවා වාරිත්‍ර, අකලීතු දේ, මේවා නොකලීතු දේ කියලා අපි දන්නේ නැත්නම් ඕන සමාජයකට ගියාට පස්සේ අලුත් තැනකට ගියාට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ. අහ ගන්න ඕනේ මේ රිට්‍රීට් එකට ආවට පස්සේ කියලා දෙනවා. මෙන්න මේ ටික කරන්න ඕනේ, මේ ටික කරන්න එපා. ඉතින් ඒක දන්නේ නැත්නම් ඒකට අහුම්කම් දෙන්නේ නැත්නම් ඉතින් දිගටම රිට්‍රීට් එක වැඩමුළු පුරාම අපි ගැටුම් ඇති කරගනිවි. ඉතින් ඒකදී අපිට කරන්න තියෙන්නේ මේ නොදන්න දේ අහගන්න ඕනේ ආදුනිකෙක් වශයෙන්, නවකෙක් වශයෙන්. ඊට පස්සේ ටිකක් තියෙනවා මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජා කියලා. අර gederin ගෙනාපු දැනුම වගේක් තියෙනවා, වැරදි වගේක්. ඒක අපිට නොදැනුවත්ම ක්‍රියාත්මක වෙනවා. මේ වැඩමුළුවෙන් ඉගෙන ගන්න හඳුන්වා දීම හෝ කමටහන නෙවෙයි, අර ගෙනාපු එකක් ඇඟට නොදැනේ ක්‍රියාත්මක වෙන එක මිච්ඡා ප්‍රතිපත්ති මොන තාලෙන්වත් අරින්න බෑ. ඉතින් අපි හැම වෙලාවෙම අන්දාලිය කැලිය විදිනා වගේ අනේ අනතන හැප්පෙනවා. මොකද අපි අර වැඩමුළුවට කියලා දෙන එක නිවී කරන්නේ ඇඟට නොදැනුවත්වම හිතාගෙන ආපු දේ කරන. ඒක මේ වැඩමුළුවකට නෙමෙයි, ඕනෑම තැනකට ගියාම අපිට අලුත් වෙන්න බෑ, නවකෙක් වෙන්න බෑ, ආධිකම්මිකෙක් වෙන්න බෑ, අහිංසක වෙන්න බෑ, අව්‍යාජ වෙන්න බෑ. ඉතින් ඒක අරින්න බෑ. අර මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව අරින්න බෑ. ඒ නිසා අපිට යම් ප්‍රමාණයකට විද්‍යා දදාති විනයන් කියලා අධ්‍යාපනය හරහා මිනිස්සෙක් යම් ප්‍රමාණයකට හදන්න පුළුවන්. ඒක කෙරුවත් අධ්‍යාපනය කොච්චර ලැබුවත් අපි අර ඇටුවම් බහපු ගතිය වගේ ඇත්ත නම් මොන තාලෙන්වත් අරින්න බෑ. ඒක නිසා ඉස්ලාම එක්වයිනස් පියතුමා කාඩිනල් සභාවට කියලා දෙනකොට මේ ලෝකේ යල්ලම දෙයියන් වාසය ඇතේ නෙවෙයි, මිනිස්සෙයින්ට ස්වච්ඡන්දය හරහා යම් ප්‍රමාණයක් තීන්දුව කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක කියලා දෙමු මේ මිනිස්සුන්ට, අධ්‍යාපනයක් දෙමු කියලා. ඉතින් බරපතල ප්‍රශ්නයක් වුණා දේව සභාවට. දියනාසීමවෝ දේව නිර්මාණයට ස්වච්ඡන්දයෙන් දියුණු වෙන්න පුළුවන්ද, ආબોධ කරන්න පුළුවන්ද? බරපතල අභියෝගයකට පස්සේ එක්වයිනාස් පිටුමා දිනුවා එතුමාගේ තිබුණ ගුණ කදම්බේ නිසා. ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ පියා කියලා අපි බටහිර ලෝකේ පෙන්ලා දෙනවා. උන්දැ පහළ වෙන ගොඩක් ඉස්සෙල්ලා ලං මේ ලෝකේ මේ නාලන්දද විශ්වවිද්‍යාල තිබුණ ඉතින් බටහිර ඔක්කොටම අන්දයි. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝගේ විතරයි. කෙසේ නමුත් ඉගෙනුවාට පස්සේ ඉගෙනගත්ත ස්ථානවල විශ්වවිද්‍යාලවල කිසිම ওই බලාපොරොත්තු වෙච්ච දෙයක් නැහැ. තාමත් අර ඔලොමලකම්, ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධමාන, ගුජ්ජදාන. මොකද හේතුව අධ්‍යාපනයෙන් දෙන මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව අධ්‍යාපන දෙනස අපපටිපත්‍ය විද්‍යාව දුරු කරන ගතිය තිබුණාට අර ඇටුවම් බහැපදේ. ඉතින් මේකෙදී අපි අර ඇත්තටම අහිංසකයි. අපිට එහෙම නරක වෙන්න ඕනකමක් නැහැ. නමුත් අපි තුලින් මොකද්දෝ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඒකාන්තයෙන්ම අත්කුසලයක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් අර්ථ සිද්ධියක් කරන්නේ නැහැ. හැබැයි ඒක අම්මා මුත්ත කිව්වත් අරින්නෙත් නැහැ. අල්ල බදාගෙන ඉන්නවා. ඉතින් මේක දක්වන්න පුදු කෙනෙක් එන්න ඕනේ. ඒත් බෑ Taman ඒකට යටහත් වෙන්නේ නැතුව. තම හැදෙන්න ඕන කියන අදහස. ඉතින් ඒක සෙල්ලමක් නෙවෙයි. අපිට ලක්ෂයක් දුන්නත් මොනවා දුන්නත් අපේ රහණ මිටි බිම තියන්නේ නැහැ. ඒක වෙන ආගමක හිතන්නවත් බෑ. සර්වචන්ච හරියට මේකටම තට්ටු කරනවා. තට්ටු කරලා කියනකට ඕනේ නම් බුදුහාමුදුරන්ගේ එළියත් වැටුනොත් දෙකේ එකතු හරහා යමක් වෙන්න පුළුවන්. හැබැයි උඹ ඔලොමලකම තියාගෙන, එහෙම නැත්නම් ඔය මිච්ඡා ප්‍රතිපatti අවිද්‍යාව තියාගෙන යන්න බාරක් තිබේ නම්, මග හොඳට තිබේ නම්, කිම බැදිවල යන්නේ මං මුල ආවු එකෙකුසේ. එනිසා බෞද්ධය වැත්තකට දාලා බෞද්ධය දිහා බැලුවත් ඇත්තතු යන ගමනක් පේන්නේ නැහැ. පේන්නේ තියෙන හැබැයි හරියට ඉගෙනගෙන තියෙනවා. අලියට ඕනකමක් අහිංසකමක් තියෙනවා. හැබැයි දන්නේ නැහැ බඩේ බිජු තියාන කතා කරන්න කියලා. ඒක කවදාවත් Tamanට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නම් කාට හරි අවංක ප්‍රකාශ කරනවා. ඒකට ආහනෙක් කරා හොඳට අහගෙන හිටියොත් පේනවා. බත්තර කැවුන් දෙයියෝ දනී කියලා මෙයා එන්නේ ගෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා.
අපි ඒකට හරි බයයි. අපි හෙලි කරන්නේ ඒක පුද්ගලිකයි රහසිගතයි කියලා තියානින්න. ඉතින් ඒක තමයි බොක්කේ තියාන මේ ආත්මෙන් ඊගාව ආත්මෙට අදහවත බුදිය ගත්තාම හිත උදේ වෙනකන් තියාහිනේ ඔය හෙලි කරන්න බැරිදී. ඉතින් ඒකට පුත්‍රචාන් වහන්සේ එකක් කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා බාහිර උතුමෙකුට කියනද කියනට ඔබ ටික ටික අඩු වෙනවා. දෙක සතියට අහුවෙන. සතිය වර්ග ભેදයකින් තොරව දේවල් දිහා බලන නිසා සතියට අහුවෙන. ඒ කියන්නේ ඇතුළත කල්යාණ මිත්‍රෙක් කියනවා. ඉතින් මේකට කොච්චර අහිංසක වෙන්න ඕනද බලන්න. කොච්චර නිහතමානී වෙන්න ඕනද? කොච්චරක් අපි ආනොට ප්‍රකාශ කරන්න ඕනද? පාපොච්චාරණය කරන්න ඕනද? සාසනයක් ආපු වෙලාවේදී අපි ඒක කරන්නේ නැතුව අන්ධකාර කාමරයකට ලයින් කරන අයියෝ අන්ධකාරයි මුස්පීන්තුයි පුස්කාල කියලා හිටියර දොර ඇරලා බැලුවොත් එළිය එළිය තියෙනවා. ඉර බායලා තමන් වහගෙන. ඉතින් ඒකට ඒ පුද්ගලයාගේ මන අපේ නැතුව කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ මේ ජීවිතේට ආලෝකේ වටන්න යාට ඕනේ අන්ධකාරය. ඉතින් ඒකට කියනවා මිච්ඡා දිට්ඨි. මේ මිච්ඡා දිට්ඨි තියෙනවා නම් එළියට එන්නම මිච්ඡා සංකල්පම තමයි. අද අපි කතා කරන බලාපොරොත්තු වෙන මිච්ඡා සංකප්ප කියන මිත්‍යා දෘෂ්ටි දරුවා. එවැනි දෘෂ්ටියක් තියෙනවනම් යාච චේතනා යාච පත්තනා යාච පණිදි මොන චේතනාව මොනි ප්‍රණීතියක් මොන ප්‍රාර්ථනාවක් තිබුණත් ඔක්කොම හේතු අහිනිය පිණිස දුක පිණිස හිටිනවා. ඊගා මට මතකයි අපේ තේරවාද ස්වාමීන් වහන්සේ කෙනෙක් බරක් මංගල ගිහින කාලේ ඒ සංජය මතක් කරලා දිනා බටහිරේ සුද්ධ මිච්ඡා දිට්ඨියක් තියෙනවා. ඒකේ හදන සේරම මිච්ඡා සංකප්පයි. මොකද මේ පැත්තේ නිවන කෙනෙක් හිතලවත් නැහැ. ඉතින් අපි කොච්චර ආශාවෙන්ද බටහිර කරන්න වෙන්නේ? අපි දරු ඔක්කොම බිලි දීලා ඉවරයි. ඉක්මනට වෙන්නේ නැති කියන අපිට කනගාටු. මොකද්ද ප්‍රශ්න? නිසා ඉක්මනට වෙන්නේ. අනේ කවුරුත් නෙවෙයි ප්‍රබහ කරන නිසා. අවුරුදු 30ක් යන්න දුන්නේ නැහැ. විනාද කෙරුවා. නැත්තම් එහෙම වෙලාට අපි මේිට වෙඩි සීක්‍රෙන් බටහිර කරන වෙලා මේටත් වෙඩි ඉස්සරහින් අපේ තියෙන වස්තු විනාශ කරලා දරුවෝ විනාශ කරගෙන යටිතල පාසුකම් හදාගෙන ඔක්කොම හදාගෙන මිච්ඡා සංකප්ප ගෝචරා කවදද තේරෙන්නේ මිනිස්සයාට අද මේ කාගේදෝ ලණුවක් කාලා බුදුහාමුදුරුවෝ පැත්තකට දාලා මේ කොහෙද යන්නේ කියලා මං අටේ පන්තියෙන් පස්සේ බුද්ධාම කියන විෂය අතහැරියා 9 10 අපි ඉරි විද්‍යා විෂය. ඉල්වචි විශ්වවිද්‍යාලෙත් ගියා. ගිහිල්ලා බලනකොට දැක්ක පිස්සම්ම පිස්සු කොටුවක් තියෙනවා. ගියේ නැති කට්ටිය ඉතින් එහෙමනම් හිතන්නේ නැහැ ගිහින කට්ටිය හිතන අම්බෝ විශ්වවිද්‍යාල ගැන හරි ෂොක් කියලා. යන්නම ඕනේ ඇත්තටම යන්න ඕනේ. පිස්සු විහට්ට කවුද කියලා බලන්න. ඊට තාපං පශ්චාත්තුප අධ්‍යායතනේ. අම්මෝ මොමැට්ටු. මුලේ ඇතුලේ මෙලෝම දෙයක් නැහැ. ඒ කියන්නේ අපි කියන BS කියලා bullshit කියලා කියනවා. කක්කා. MS එක කරන්න කිව්වොත් more shit. තවත් කක්කා. PhD එක කරන්න කිව්වොත් pile deep and high ගන්නම දෙයක් නැහැ. එමුද සංකල්ප වැරදි. එකෙකුටවත් තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ කිව්වොත් එහෙම පෙළ කපල ඉහෙල දාන. අපි පන්ති ඉඳන් භෞතික විද්‍යාව උගන්වද්දී මම නිකන් වචනයයි වැරදුනේ කණින් ඇදගෙන කියලා මාව ඉහෙල දාලා දරුවා. ඉතින් විදුලිය වැඩි කරලා ලැබ් එකේ තිබුණ දොර ඇරලා ඒ සර් පෙන්නවා මේ නියෝන් බල්බ් එක පත්තු කරන්න හැටි. ඒ දවස්වල ලොකු දේවල් තමයි. පොඩි බැටරි එකේ කරන්ට් එක ගන්න වෝල්ටේජ් එක වැඩි කරලා නියෝන් බල්බ් එක මං කිව්වා අයියෝ ඕකද කිව්වා. තද වුණා. කණෙන් ඇදෙන ගලියට දැමවාව. මං කිව්වා ඉතින් මට ඒතර මැජික් කියන්නේ නැහැ ඕක ඉතින්. දැනටම මට තේරෙනවා මේ අධ්‍යාපන ක්‍රමයේ විශාල විහිළුවක් කරනවා දෙමව්පියෝ තමයි පොඩි උන් කන්නේ උරියර තමයි කන්නේ මේක මිච්ඡා සංකල්පයක යන බව තේරෙන්නේ නැහැ ඉතින් අපි බලමු මේක පැත්තක දාලා අධ්‍යාපනයේ පැත්තක දිවිච්චාය රට ජාතිය පැත්තක දිවිච්චාය භාවනා කරන තමන් මේ මිච්ඡා සංකල්පයක් කොහොමද තේරුම් ගන්නේ එහෙම නැත්නම් පිටු දකින්නේ කොහොමද හිතන්න එපා අපි ළඟ මිච්ඡා සංකල්ප නැහැ කියන කතාවක්. බුදුඥානහන්සේ සඳහන් කර තියෙනවා කාම විතක, ව්‍යාපාද විතක, විහිංසාව විතක කියන තුනට මිච්ඡා සංකල්ප කියලා. ඉතින් මේ තුනෙන් කාම විතක කියන එක විතරයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දැක්කේ. එයා කිව්වා මුළු මානසික ජීවිතයේ 100%ක්ම කාමයේ හරහා විස්තර කරන්න පුළුවන් කියලා.
මනුෂ්‍ය හැදිරෙන්නේ මොකටවත් නෙවෙයි, ಜಾති භෝග කිරීම සඳහායි එකයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ ස්ත්‍රියව පුරුෂයෙක් දිහා බලන, පුරුෂයෙක් ස්ත්‍රියව දිහා බලන, රිලෙවෙක් රිලෙවියක් දිහා බලන, රිලෙවියක් රිලෙවෙක් දිහා බලන, ඔච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ තමයි සරුවචනාංශ මේක කාමයට මේ කාමයේ කියන එක සෙක්ෂුවල් නෙවෙයි සෙන්ෂුවල් කියලා මේ පංචේන්ද්‍රිය පිනවීම කියලා බුදුසසුන් පෙන්වනවා. ඒකට අපි කියනවා කාම විතක්ක. ඉතින් ඒක නිසා අපි හිතනවා මානවයට අයිතිවාසිකමක් තියෙනවා තමන්ගේ ඉදරම් පිනවන්න. ඒක අපි හිතන අහිංසක ප්‍රයත්නයක්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා අපි දරුවන්ට දෙමාපියෝ වැඩි වැඩියෙන් කාමෙන් ලැබෙනකොට අපි බූදලිය කියලා කියනවා, දෑවැද්ද දෙනවයි කියලා කියනවා දෙනවා. ගුරු රොත් කැමති දරුවන්ට ශිෂ්‍යයන්ට වැඩි වැඩියෙන් ඉදරම් පිනවීම කරා. රජුරොත් කැමති රට්ටුන්ට. ඉතින් මේක තමයි අපි ටිකට බෝකන බෝකන යන්නේ. එතෙ ඒක මේ මිච්ඡා සංකල්පයක්, එහෙම නැත්නම් මේ කාම විතක්යක් කියන එක ලෝකේ කවුද තේරුම් ගන්න තියෙන ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පෙන්වන්න පුළුවන් ප්‍රතිශතයක් නෑ. නොගිනිය හැකි පිළිසකර තමයි මේ කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්කේ අතහැරීම කියන එක පෙන්වන්න ගියොත් බටහිර ලෝකෙම මෙහෙම බණක් කියන්න බෑ. ඒව නිකන් නාස්තික බණ, ඒව නිකන් ගූඪ බණ. ඒක නිකන් පසුගාමී බණ, වැදි බණ, කැලෑ බණ කියලා. ඒගොල්ලෝ කියන්නේ මේ භාවනාව හරි කමන්නේ තව කාම වෙරි කරන්න. අපිට රූප හොඳට පේන රූප වැඩි, ශබ්ද වැඩි, ගඳ වැඩි, රස වැඩි, පහස වැඩි. ඇත් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, නාසය, දිව, කය. ඉතින් මේ ටික හදා ගන්න පුළුවන් නේද? ඒගොල්ලෝ ළඟටම. එච ඒකෙන් ඔක්කොම අවසානේ වෙන්නේ මොකද්ද? කාම විතක්ක වැඩි වෙනක කියලා කිව්වොත් ඔබ කියන්නේ බා අඩු ගානේ මේ මුල් වයසේ ළමයින්ට ඔබ කියන්නේ බා මන්ද දශකයේ, ක්‍රීඩා දශකයේ, වර්ණ දශකයේ, බල දශකයේ ඉන්න අයට කියන්නේ බා. එතකොට මේ මිනිස්සුන්ගේ අභිවෘද්ධිය නැති වෙනවා කියලා ඒක අපි අයින් කරනවා. 60 වෙරිලා හොට බෙමන්නාට පස්සේ නැති වෙන කරන්න දෙයක් නැති වෙනකොට ඉතින් කාම විතක්ක වෙනවලදී විහිංතාව විතක්ක තමයි. වම දින උඩ දකුණ යන්නේ, උතුර බන්න කොට දකුණ පේන්නේ. එතකොට ඉතින් ඔක්කොම එනවා පංකාල්. යන තැනක් නැහැ දැන්. ගියාට පේන්නේ නැහැ. ඉතින් ඒකෝට කියන චාරි සෞතුයි අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මෙట్లా මහපාර කියලා දකින් දකින්කොට අනිච්ච භාවනා කරන පුළුවන් තරම් පෙන් කෙලලා 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 අනිකුල් අනිකුල ඕක කරන්න එපා දරුවෝ බලට තේරෙන්නේ නැද්ද කියලා. හැබැයි මුන්දල පොඩි කාලේ අත පහක ගන්න දෙයක් නෑ. ඒ නිසා මේ තියෙන කාම විතක්කයට නික්මීම නික්කම විතක්කේ කියන එක කාටනම් කියලා තීරුම් කරලා දෙන්න බලමු. කවුරුනම් මේක ගැලවුම් මාර්ගයක් කියලා, එහෙම නැත්නම් මිච්ඡා සංකල්පක හිටියොත් කරන කියන හිතන පතන හැම දෙෙම දුක පිණිස හිටිනවා. එහෙමනම් සැප කැමැති මිනිස්සෙක් යම් තැනකින් හෝ මේ කාම විතක්ක වෙනුවට නික්කම විතක්ක පහල කර ගන්න ඕනේ කියලා අපි පන්ති කාමරයක කිව්වොත් ඒ පන්ති කී දෙනෙක් ඉඳි දෝ වහන්න. රේඩියෝ එක කිව්වොත් කී දෙනෙක් කායිද? ටෙලිවිෂන් එක කිව්වොත් කී දෙනෙක් කායිද? මොකද මේ යන්ත්‍ර හදලා තියෙන්නේ කාමේ වඩන්න. ටෙලිවිෂන් එක හදලා තියෙන්නේ කාමේ වඩන්න. රේඩියෝ එක හදලා තියෙන්නේ කාමේ වඩන්න. ඔකට කිරිය පුම්බගෙන කිව්වත් ඒ යන්ත්‍රය හදලා තියෙන්නේ ඒකෙන් නම් ඒකෙන් පුළුවන් නේ මෙයා ඉපැත්ත දහරවන්න. නමුත් දේශනා විතරයි පුත්‍රයන්ව පාවිච්චි කර උපකරණ එකයි. දේශනා ප්‍රාතිහාරියෙන් තමයි කරේ. ඉතින් ඒ නිසා අපි කවදද හිතුනොත් කාම විතක්ක වෙනවට අපි නෙක්ඛම විතක්. ඉතින් එතකොට බය ඇරෙන්න මම මෙහෙම කියනවා. දැන් මේ අපි ඉන්නේ නෙක්ඛම විතක්කේ ප්‍රියාවත් කරලා, gedara dura athaharala. අපේ ප්‍රියත්ෙන් අයින් වෙලා අපේ සුකොප පොගි දේවල් අයින් කරලා තාවකාලික හරි ඇවිල්ලා. ඉතින් මේ වැඩේ මේ කාම විතක්ක වල යෙදී කාමයා කෙරේ බැඳිලා කාම රාජධානී, කාම රාජිනියගේ කාම බැලියෝ, බත් බැලියෝ, බූසෝ වෙලා හිටපු අපිට එක තප්පරයක්වත්, එක චිත්තක්ෂණයක්වත් මේකේ වෙන් වෙන්න පුළුවන් වෙච්ච එකේ තියෙන ආනිසංස කවුද අගය කරන්නේ කියලා බලන්න. අපි මේ ඇති කරගත්ත නික්කම්ම විතක්කය කවුරුත් අගය කරන්නේ නැහැ. ඒක අගේ ඇයි? අගේ ඇයි පටන් ගන්න වෙලාවේ? අතහරින වෙලාව එන හරි අමාරුයි. රිට්‍රීට් එකට දවස් 4ක් 5ක් වෙන් කරනවා කියන එක ලේසි නෑ. ආවට පස්සේ අපි ගත කරන හැම චිත්තක්ෂණයකම කොච්චර ප්‍රමෝද වෙන්න පුළුවන්, කොච්චර මෝදනයක් සම්මෝදමාන ගතියක් ඇති වෙන්න පුළුවන්. අපි
බුද්ධහාදී උත්පන්නවන්සලා සංදේශනා කරන ලෝකයට කරන බැරි මේ කාම විතක්ක වෙනුවට අපි නෙක්ඛම් විතක්කයක් ඇති කරගත්තා කියලා මේ මදිද රිට්‍රීට් එකේ මෙයම මදිද දන්නවනම් කාම විතක්කේ තියෙන භයානකම නපුර අනිත් එක මේකේ තියෙන ලස්සන කාම විතක්කයක් විදිහට නෙක්ඛම් විතක්කයක් පහල කරන්න කවදාකවත් තව කෙනෙකුට කවුරුත් කරන්න බෑ තමන්ම කරන්න කවුරුත් කිව්වට කෙරුවට කවදාකවත් ඒක හරියන්නේ නෑ ඒ නිසා මෙතන ඉන්න ඔක්කොමලා තමන්ගේ මන අපිට ඇවිල්ලා තියෙන ඒක පොඩි දෙයක් ඊට පස්සේ ඇවිල්ලා බලනකොට 100ක් ඉන්නවා ලෝකේ කාම විතක්ක අතහැලා නෙක්ඛම් විතක්ක මොන තරම් ආඩම්බරයද කියලා බලන්න නමුත් මූණ දිහා බලනකොට එහෙන ගහච්ච සෝම් පිට්ටනිය වගේ ඔක්කොගේ මූණ එක එක සතුටක් පේන්නේ නෑ මම ඩෝ වැටලා ඉන්නේ මම කතා කරන තර වැඩිද නැත්තම් කියන්නේ අකමැතිද මන් දන්නේ ඉතින් මේක තමයි කියන්නේ අපි නෙක්ඛම් විතක්කේට ආවත් කාගේ කරන්නේ නැත්තාකල් අපිට ආනිසංස නෑ ඒක සතුටින් ජීවත් වෙනවා නම් තමයි ඒක තියෙන අනිතික තමයි විහිංසාවිතක්ක ඒ කියන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ඉන්නේ හිංසාවේ හිංසක අපේ හැම පරිශ්‍රණයක්ම හැම ඒසනාවක්ම කරන්නේ හිංසාවෙන් මොකද වර්තමානයේ තියෙන ද්වේෂය වර්තමානයේ සියල්ලම තියෙනවා ඒක අපි ඉන්න බැරි මොකද අපි අනාගත පරිශ්‍රණ කරනවා අනුගිනිය පරිශ්‍රණ මේ කරන හැම පරිශ්‍රණිකම පේන තියෙනවා පරිශ්‍රණ නොකරන කිසි කෙනෙක් නැහැ ලෝකේ කාම පරිශ්‍රණ කරන්නේ මොකද වර්තමානයේ සැපයි වර්තමානයේ තමයි ඔක්කොම තියෙන්නේ කියන එක කවුරුවත් දන්නේ නැහැ ඒ නිසා අපි නිතරම පරිශ්‍රණ කරනවා ඒ පරිශ්‍රණ කරන එකෙන් කොච්චරක් අපි වලිගේ භාගකට ඉන්නවද කියලා කිව්වොත් එබැවින් අපි කොච්චරක් මේකට ඇබ්බැහි වෙලාද කියලා කිව්වොත් මුදුවට වාඩි වෙලා පට්ටලව ඉඳගෙන තමන්ගේ කයට මෛත්‍රී කරගන්න කිව්වොත් චිත්තක්ෂණ කීයද ඉන්න පුළුවන්නේ බලන්න සමබරව සහැල්ලුව හොඳට වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න සහැල්ලු භාවය ඒ තියෙන ලිහිච්ච භාවය ඒ තමයි ව්‍යාපාදයක් නැති අව්‍යාපාද හිතවිල්ල කොච්චර පොඩ්ඩ ඉන්න පුළුවන් බලන්න හිත කොච්චර ඉක්මනට පයින්නද කියලා ලාහට ගත්ත ගෙම්බෙක් වගේ කොට් එකේ තිබ්බ කුඩලෙක් වගේ චිත්තක්ෂණකට ඉන්න බෑ. තමන්ට තමයි මෛත්‍රී කරගන්න එකට අපි කියනවා සුඛී යත්තානම් පරිහරාමි. සුඛී යත්තානම් පරිහරාමි කියන්නේ මට ලැබිච්ච මේ ජීවිතේ මම සුවසේ වාඩිවිලා වාඩිලා ඉන්න බව. ඒ සෝය අත්විඳිනවා කියලා බුදුසසුන කියනවා. ඒකට කාපම් කියලා දෙනවා එක් එක්කත් කන්නේ. ඉන්න බෑ. ඒක දුන්නට ඇවිදින්න කියනවා පොළවේ නිකන් ඇවිදින ගම පියවර කීයක් මම සුවසේ පොළවේ ඇවිදිනවාද කියලා බලන්න කොච්චර දේවල් වලට අපේ හිත ආකස්මිකව අහේතුක පයින්වද කියලා. ඒ කියන්නේ අපේ හිත කොච්චරක් විහිංසාවට කැමැතිද? අහිංසකකමට අකමැතිද කියලා. දුන්නට විවේකයෙන් කියලා වෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාරේ විහිංසා ව්‍යාපාරේ කියන එක තමයි මෛත්‍රීන් කරන්නේ මේ ඉඳගෙන අපි කයට සැපදීලා වාඩි වෙන්න කියලා හිතiate ඉන්නේ ව්‍යාපාරේ ව්‍යාපාරේ කියන එකට අපි දීලා තියෙන විකල්පේ කරුණාව ඉතින් ඒකට මෙහෙම කියනකොට මම දන්නවා heart attack එනවයි කියලා කට්ටියට ඒ වෙනුවට ඉතින් මේක අර ධර්මයේ නිසා ඔය heart attack තියෙන කට්ටිය TNT පෙත්ත තියාගන්න දිවයට වෙන මොන කරන්නද ඉතින් බුදුරජාන්සේ සඳහන් කරලා තිනවා කරුණාව තියෙන හිතක කවදාකවත් වෙහෙස තියෙන්න බෑ. වෙහෙසයි කරුණාවයි එක හිතේ තියෙනවා කිව්වොත් ඒක බුදුහාමුදුරු ගන්න නිග්‍රහව. අපි කොච්චරක් වෙහෙස ගන්න කැමතිද බලන්න දරුවන් වෙනුවෙන් වෙහෙස ගන්නවා, කාලගුණය වෙනුවෙන් වෙහෙස ගන්නවා, ආර්ථික විදින් අපි හිතන යුතුකම තමයි අපි මානවයි ජීවයෙන් තමයි මේ වෙහෙස ගන්න එක. ඒ විදිහට කවදාකවත් කරුණාවක් එන්න බෑ. එනවනම් ඒ කරුණාව පළවෙනි පන්ති කරුණාවක් නෙවෙයි. විහිසාව තියෙන හිතක කරුණාව තියෙන්න බෑ. ඉතින් අපි කොච්චර බලන්න මේ වර්තමාන මොහොතේ වෙහෙසක් නැතුව ඉඳ දුන්නට අපි ඉදිර ගියාට ඔක හම් වෙයිද නැහැ කියලා අනාගතේ ගැන ඉඳලා වෙහෙස ගන්න. අනිදී අපි කොහොම කෙරුවක්වත් අපි එච්චර හොඳට ජීවිතේ සිල්වන්තව ගත කරුවේ නැහැනේ අතීතයේ කියලා අතීතෙන් වෙහෙසක් ගන්න. එහෙම නැතිනම් අනේ අපිට හම් වුණ අපේ පවුලේ ඇයට නැහැනේ කියලා ඒ අය වෙනුවෙන් වෙහෙස ගන්න. නැත මෙතනදී නම් පුළුවන් ගෙදර ගියාට පස්සේ කොහෙද හම්බෙන්නේ අපිට කියලා ඒකෙන් වෙහෙස ගන්න. අර දීලා තියෙන අවස්ථාවේ
ඒක බුද්ධ විඳිනවා වෙනුවට විහෙසා. ඉතින් අපි ඒකල විහෙතෙන් යුක්තව කරන කරුණාව බුදු දානස පිළිගන්නේ. විහෙස නැති වෙන තමයි කියන්නේ ඔබ යෝගාවචරයක් වශයෙන් හොඳට මේ සිරුර පිළිදැඟු කරගන්න පිරිසිදු කරගෙන වාඩි කරවලා බලන්න මේ ඊගාව චිත්තක්ෂණේ කොහොමදක්වත් කැලස් නැහැ. ඒ චිත්තක්ෂණ සම්පූර්ණම නිවන් දැකපු එකයි. ඒකට අවදි වෙන්න. ඒකට අවදිලා ඒක සාදර වෙන්න ඔය වෙච්ච දේවලු කොරණ තියෙන දේවලු අරයාගේ මෑගේ දේ අතර මෙතන දේවල් අතහැරලා ඒක දුන්නට හිත කොච්චර දෝ කැමැදි දුක් ගන්න. හිත කරදර ගන්න. ඉතින් අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුම් කරන්නයි කියලා ඒක අම්මා හිතනගේ යුතුයකමක් කිය. ඉතින් ඒක යුතුයකමක් නෙවෙයි අම්මලා බදපු අම්මා කෙනෙක්ගේ හැටි. ඕක නම්බුවක් නෙවෙයි ගුණයක් නෙවෙයි යෝග. කැහැටි. ඉතින් අපි කරුණාව කියලා කියන්නේ ඒක නෙවෙයි කාටත් එක වගේ දරුවන්ට වගේ සලකන කටයුතු කරන ගතිය යන බණ්ඩට අපේ හිත නික්කම් සංකල්පේ වෙනුවට කාම සංකල්ප වලට යන්නේක අපිට පේනවා. යම් මොහොතක කයට හිත ගත්තත් කොච්චර යහට මෙහාට දැකපු රූප නිසා, දකින්න තියෙන රූප නිසා, ආපු සද්ද නිසා, ආහන්න තියෙන සද්ද නිසා ආදී වශයෙන් එහාට මෙහාට අදිනවද කියලා බැලුවොත් නානාවිද වූ කාම ගුණයන් විසි, නානාවිද වූ බාහිර ආයතනයන් විසි, නානාවිද වූ අජත් ආයතන විසි පිටියක් මැදපත් කරව පහන් දැල්ලක් වගේ එහෙට වෙන්නවා මෙහෙට වෙන්නවා එහෙට වෙන්නවා මෙහෙට වෙන්නවා. නැත්නම් මාළු ඉන්න පොකුණකට පොරි ටිකක් දැම්මා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා මොනව වෙනවද දන්නේ නැහැ. දාපු පොරි වලට. ඒ වගේ තමයි අපි සතිය ඇති කරලා දුන්නත්, කයි පහසු දුන්නත් ඒ චිත්තක්ෂණය කරන සුන්නත් දුලි වෙලා යන. ඒ තරම්ම කාම විතක්ක වැඩ කරනවා. ඉතින් මෙව ගැන අපි දැනගන්න නැතුව මේක මගේ මේක මම මේක මගේ ආත්මය කරගත්තා අපිට කවදාකවත් නිවන් දකින්න තියා ශික්ෂාවක් තිය මොකක්වත් කරන්න වෙන්නේ මේ කියන්න හදන්නේ මේ අපි දෙන්නෙක් අතරේ ওই විකාරේ වෙනසක් නැහැ කාගේ හිත ඔහොම තමයි අපි හිතනනේ මගේ හිත විතර කඩප්පුලිනු කැමනා දහවතුරා වට්ටබඳුරු හිත කල්ලපු gedරවත් නැහැ ඔහිවක්වත් නැහැ කියලා මේ කංග අගෙන තියානේ භාවනා කරන්න ඕනේ කෙනෙක්ගෙන් ගන්න බෑ එමේ කාම එකයි. ඉතින් කාටත් හොරි නම් ඔකට සෝරි කියන්න දෙයක් නැහැ. හැමදැනම හොරි. ඒක බුදුහාමුදුරුවෝ එලි කරා. එලි කළ කිව්වා භාවනා කරන යෝගාවචන මතුවෙන් බෙදා ගන්න. කොහොමද බෙදා ගන්නෙ? අඹ ආනපාන හිත දාවා. දාලා ඉන්නකොට මොකද වෙන්නේ කියපන්. සක්මන් කරපන්. සක්මන් මොකද වෙන්නේ? ඕනම කෙරුවොත් කියා ලිව්වොත් ලියන්නේ එකම දෙන්නේ. යුනල් කියන්නේ නෑ නෑ. යාකේ එක මන්දි මගේ එක වෙනම එකක්. මගේ එක ඒ මගේ මට ආපු ප්‍රශ්නේ සුවිශේෂයි, රහසිගතයි, පුද්ගලිකයි කියලා කුතු 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 ගන්න පටන් ගන්නවා. ඔක්කොටම තියෙන එකම ප්‍රශ්න. එතකොට තේරෙනවා මේ හිතේ තියෙන මිච්ඡා විතක්කානෝ බලනකොට මිච්ඡා සංකල්පන වලට පොදු තලයක් මේකේ තියෙන්නේ. ඒක හෙලි කරගන්න හදන්නේ සත්පුරුෂයා. හෙලි කරගන්න ගන්න උත්සාහය සද්ධර්මයි. වසන් ගන්න ගත්තොත් ජිතනාචි දේශනා කළ තින තථාගත ප්‍රවේජිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චාන මේ සරුවචනසේ දේශනා කරපු ධර්මයට අනුවගේ හෙලි කරන්න කරන්න බබලන වහන්න වහන්න කෙලසෙ අපි මේ පුද්ගලිකත්වයේ කියලා තියාගෙන මිච්ඡා විතක්ක ටික තමයි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ටික අරගෙන ඒ කාටවත් පෙන්නන්න නැතුව දවල් මිගිල් රෑ දන්නේල් සෙල්ලමක් දාගෙන මේ එලිපිට බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා කල්පනා කරන්නෙම අනියම් කර්මයක් ඉතින් මේකේ හෙලි කෙරුවාම කිනුයක හරන්නේ සදාචාරාත්මකව හෙලි කරන්න හොඳ නැහැ කියලා අපි ඒක වසන් ගන්න උත්සාහ කරනවා වසන් ගන්න බෑ බුදුහාමුදුරුවෝ කියනවා කුෂ්ඨ රෝගියෙක් අතිගුණ කුෂ්ඨයිච්ච මිනිස්සෙක් මොන රත්තරන් ආබන් ලාසලසුවත් කැතයි බලක් ගන්න බෑ ඉතින් අපි මේ සහෝදරුව ටිකක් වගේ සහෝදරුව ටිකක් වගේ අපි භාවනා කරනකොට මතුවෙන කාම විතක්ක හෙලි කරනවනේ මෙතන. ව්‍යාපාද විතක්ක හෙලි කරනවනේ අපිට භාවනා කරනකොට සද්දයක් ආවම කේන්තියන. මේ සද්ද කරවෙකනාව මරන්න හිතෙනවා. අනේ දන්නේත් නැති මිනිස්සෙක් කේනවනේ හිතින් මරනවා. වේදනාවක් ආවම අත කටලා දාන්න එතන මේක මේ බන්දම් භාවනා කරන්නේ නේද මේ අතේ අමාරුයි මේ කකුලේ අමාරුයි කියලා අතපය ගලවන්න හිතෙනවා.
හිතවිලි එනකොට මොන හරි කරලා බෙහෙතක් හරි බීලා මේ හිතවිලි නැති කරන්න හදන. ඉතින් අපි බලන්නෙම මේ එන වේදනා හිතවිලි සද්දවල ද්වේෂෙම්මනේ බලන්නේ. එක්කෙනෙක් ඉන්නවද නැත්නම් එහෙම නැති කෙනෙක්. මේක දකිනවනම් මේක දන්නවනම් ප්‍රසිද්ධිය හෙලි කරනවනම් උදාහරණ කියනවා අපි එක එක අම්මගේ දරුවෝ වුණාට මෙතන එකම බැඳලයකනේ අපි බැඳිලා තියෙන අපි ඔක්කොම උත්සාහ කරනවා සර්වචනාංශිකේ ධර්මයේ දුවාල පුතාලා විදියට ඒ හෙලිකිරීම හරහා ඒ පුද්ගලිකව ගන්න එපා. ඒ පුද්ගලිකව ගන්න එපා. මේක මෙන්න මෙහෙමයි කියන්නේ මම දන්නවා මේක කිව්වහම තිබුණාට වැඩි අමාරු වැඩනවා කියලා. කියන්න තියෙන මෙච්චරයි අපි මම මේ කියන්නේ පැවිදිච්ච ඇත්තන්ට මේ ගිහියන්ගේ පැත්තෙන් ගත්තනම් අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් හිතන්නකෝ අපි මොන මොන දේවල්ද කල්පනා කර කර ඉන්නේ. ඒ වගේ තමයි ලාට විතික්‍රමණය වෙන දේවල් වෙන්න තියෙන අපේ අතින් සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා. අපිට නුදුන් දෙයක් ගන්න කාමයේ බොරකමක් වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාරයක් විෂම දර්ශන අධ්‍යා බලන්න විෂම දෙයක් අහන්න ගන්ධ රස පහස ලබන්න ඉඩ තියෙනවා. කතා කරන වචනේ බොරු කේලම් හිසචන පරිසෝච වෙන්න ඉඩ තියෙනවා. ඒක අපි කියන විතික්‍රමණය වෙනවා. තොන් ගන්න දන්නේ. දැන් මෙතෙන්දි විතික්‍රමණය වෙන්නේ නැහැ නේ. දැන් මේකෙදි උත්සාහ කරලා සතෙක් මරන්න බෑ. මේ ඇතිකල තියෙන පරිසරයක උත්සාහ කරලා සතෙක් මරන්න බෑ. හොරකම් කරන දෙයක් නෑ. කවුරු හරි තම්බලා දෙන බතක් කෑවා. එල්ල දෙන වැදිරුක බුදිය ගත්තා. හොරකම් කරන්න බෑ. කාමීත්‍යචාරය කර දෙයක ඕන නම් මේ කාමරේට කාට රැවිලා ඕ ටිකක්. කාමී හරි අමාරුයි. උන් කාන්තාවට ඕන නම් ඇවිල්ලා පුරුෂෙක් අල්ලා කරේ. මේ අමාරුයි. ඉදිරි ඉන්නවට වගේ ලේසි නෑ. බොරුව කියලා මේ ඉස්සචන පරිසෝධය තියාගෙන කතා කරන්න එපයි කියලා. එතකොට දැන් මතුවෙන්නේ විතක්ක ටික විතන්නේ අර gedara ඉන්නකොට තියෙන වීතික්කම කෙලස් එක බලන්න මේ විතක්ක හොඳයි අපා. ආනේකයි මම මේ කියන්නේ අර. මොකද ඒ වගේ වීතික්කමනේ වෙලා නැහැ දැන්. උල්ලංඝනේ වෙලා නැහැ. ඉතින් ඒ වුණත් අපි අර විතක්ක වලටත් වෛර කරනවා. සියරසියක්ම නැති කරන්න හදනවා. ඒ නිසා කාට හරි තීරු ගන්න පුළුවන් නම් කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව හොඳයි. කාම සංඥාව තමයි මේ කාම විතක්ක කියලා කියන්නේ. දැන් අපි කාමේ නෙවෙයි ඉන්නේ. කාම ගුණයන්ගේ නෙවෙයි කාම සංඥාවේ. මේක තීරු ගන්න ඕනේ. මේ සමතිදි කවදාකත් තීරු ගන්න දෙන්නේ නැහැ. සමතිදි කරන්නේ අරමුණට හිත දාලා මෙව එනකොට අයින් කරනවා. ඒක හොඳයි. ඒක යම් කිච්චේ දැක්කේනවා විපස්සනා আদি කියන මේ බින්දලා මේ කාම විතක්කයක් වෙනවද ව්‍යාපාද විතක්කයක් වෙනවද විහිංසාව විතක්කයක් වෙනවද දැනගන්න මෙන්න මෙහෙම කියමු ඒ කාම විතක්කේ ඉnde ඉස්සල්ලා මගේ හිතේ තිබුණ සතියේ කාම විතක්ක ගියාට පස්සේ මගේ හිත සතිය කියන මට්ටමට අපේ චිත්ත ප්‍රවෘත්ති හැදුණයි කියලා හිතමු ඒසර අපිට කාම විතක්කේ කොටු කරන්න පුළුවන් මං හිතිය ආනපාන මට මතකයි ඔන්නේ එතකොට කාම විතක්කයක් ආවා ඊට පස්සේ කාම විතක්කෙ ගියා මම නැවත ආනපනන්න ආවා එතකොට අපිට කියන්න පුළුවන් මුලත් තිබුණ සතිය අගත් තිබුණ සතිය මැද තියෙන කාම විතක්ක ඒතර අපිට ඒ කාම විතක්කේ මුල මැද ආග දැකලා ඒක විශ්යක් කරගන්න පුළුවන් පරිවේෂණ වස්තුවක් කරගන්න පුළුවන් අමුද්‍රව්‍යයක් කරගන්න පුළුවන් ද්වේෂේනවා ව්‍යාපාදේනවා එන්න මුල මැද ආග තුනින් මැද කෙලෙස් දෙපැත්තේ නික්ලිෂ් මට්ටමට එන්න පුළුවන් නම් ඒ බවක් කාට හරි කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් යා තීරුම් ගන්නවා දැන් කාමවිතක්යෙන් කාමවිතක්යට ජව කැවෙනවා නෙවෙයි අතරින් පතරින් නෙක්ඛම විතක්කත් වෙනවා අර කාමවිතක්ක ජවේ කැරෙනවා ඒකම ව්‍යාපාද එනවා නමුත් අතරින් පතරින් ඒ අතරම ආනපනෙ බලන්න පුළුවන් විහිංසා විතක්ක මැද අතරින් පතරින් ආනපනේ බලන්න පුළුවන්කම ඉන්න පටන් ගත්තාට පස්සේ යෝගාවචරය තේරෙනවා මේ විතක්කවල එහෙම නැත්නම් සංකල්පවල ජව කැවීම දැන් අතරින් පතරින් කඩන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? ඒ විතක්ක නොයන පරිසරයක ඉඳලා මේ සතිය කියන කඳුර ගන්න. ඒක ආනපනේ මුල් කරගත්ත ආනපන සතියෙන් හෝ පිම්බීමකින් මුල් කරගත්ත සතියෙන් හෝ වම දකුණින් අල්ලගෙන අර විතක්ක අතරමැද බලන පුළුවන් තරම් තමන්ගේ අර පුරුදු කරපෝ ගෝච රජ්‍යත්ත භූමිතේ හිත දාලා මේ විතක්ක ධාරාව විතක්ක වීතිය අතරින් පතරින් කඩලා දාන්න. කඩලා දාන එක සාර්ථක වුණා නම් ඒක වෙන්නේ ඇත්තටම විපතනයි විතරයි. ඒ යෝගාචර තියෙනවා භයානක පහනගෙන ඉතාමත්ම
ගම්භීර වාක්‍ය ඔය සියලු කෙලෙස් වලට වැඩිය සතිය බලවත් කියලා. වැඩි කල් යන්නේ නැහැ. ඔය මොන කාම විතක්කාවත්, ව්‍යාපාද විතක්කාවත්, විහිංසාව විතක්කාවත් උඩ බය වෙන්න එපා, කුලප්පු වෙන්න එපා. ඔය අතරමැද තනන්න පුරුදු අරමුණට හිත දැමීම හරහා සතිය පිටවන්න පුළුවන්ද කියලා බැලුවොත් හැකි සංඥාවක් කියනවා. හැකි සංඥාවක් කියනවා. ඒ හැකි සංඥාව වෙන්නේ මේ සමත අනුගහිත විපස්සනා අනුගහිත මේක යෝගාවචර ජීවිතයේ පෞරුෂත්වය වෙනස් කරන්න පටන් ගන්න පළවෙනි තැන. කෙලෙස් එනවා කඩාගෙන කෙලෙස් අතර අරමුණ බලන්න. සතිය පිහිටවන. එතකොට පේනවා අර කෙලෙස් ධාරාවේ වේගය ඒක හරියට හයියෙන් වේගයක් ගිය වාහනයක් එක තැනම බ්‍රේක් ගැහුවොත් ඒක කරකොල අතාරිනවා. ඒක ස්කිඩ් කරනවා. කඩ කඩ ගහනවා. ඉතින් ඒ වගේ ස්කිඩ් කරන වාහනයක කඩ කඩ ගහනකොට කොච්චර දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනද කියලා. ඒ විල සක්කුමුක් වෙනවනේ. ගහලා කැරකුණොත් හෙලෙන් පල්ලට වැටෙන. මෙයා කඩ කඩ ගහනවා. කඩ කඩ ගහක් කොහොම හරි පෙරලන්නේ නැතුව වාහනේ පාරේ නතර කරගන්න. බුදුජානසෙ කියනවා සච්චේ උපජ්ජති කෝදහං රතං බන්තංව ධාරේ. තමාම් රූමි තමා සාරතිං රූමි රශ්මිග්‍රාහෝ ඉතරෝ ජනා. තමන් මේ උපජිච්ච කෝපයක් තියෙන මට තරහක් එන. ඕකට කිසිම හේතුවක් ඕනේ කරන්නේ නැහැ. ඒකේ හැටි. ඒකකට බ්‍රහන්ත රතයක් වගේ මේක නතර කරගන්න. බ්‍රහන්ත රතය කියලා කියන්නේ ස්පීඩ් එකේ ගියක පාට බ්‍රේක් ගහපම කාර්ක කරක වෙලා තැරෙන්නේ. ඒකට බ්‍රහන්ත රතයක් කියනවා. සච්චේ උපජ්ජති කෝදා රතං බන්තං වදහරේ. තමහං සාරතිං රූමි යන්නේ විදිහට පෙරලා ගන්න නැතුව වාහනේ පාරේ නතර කරගන්න පුළුවන් නම් මම උට රතාචාර්ය කියනවා. ඒක බැරි නම් නිකන් උ තෝරලනු අල්ලන්න දාන්න මැට්ටික් විතරයි. පෙරලා ගන්න නැතුව රතේ බේර ගන්න. ඒක නිසා කේන්තියක් ආවා. මට කේන්තිය තියෙන බව දන්නවා. මම දැනගන්නවා මේ කේන්තියට ඉදසුනොත් මේක වේග ගිහිලා පෙරලෙනවා. මම බලනවා මේ කේන්තිය එනකොට අතරමැද හුස්ම ගන්න බව මට අල්ලන්න පුළුවන්ද? ඇවිදිනවා නම් සක්මන් කරන බව අල්ලන්න පුළුවන්ද? මම ඉඳගෙන ඉන්න බව මට අල්ලන්න පුළුවන්ද? ඉඳගෙන නේ මම හිටගෙන ඉන්න බව අල්ලන්න පුළුවන්. මේ හැම වෙලාවකම කරන්නේ අර අධික වේගයට යන වෙනුවට කඩ කඩ කර කර ගන්න. භ්‍රාන්ත රතයක් නතර කරන දක්ෂ රියදුරකේ වගේ කරන්න පටන් අරගත්තොත් හිතනවාද ඔය ගොල්ලෝ මේක වැඩි හිටියන්ට ලේසි බාලයන් අමාරුයි කියලා. ඔගොල්ලෝ හිතනවාද මේක උගතුන්ට ලේසි නුගතුන්ට අමාරුයි කියලා. හිතනවාද ඔයගොල්ලෝ පොසත්තුන්ට ලේසි මේක දුප්පතුන්ට අමාරුයි කියලා. හිතනවාද ඔක පැවිදන්න ලේසි ගියන්න අමාරුයි කියලා. හිතනවාද ඔක බෞද්ධයන්ට ලේසි බෞද්ධයන්ට අමාරුයි කියලා. නෑ කිසිම දෙයකට මායින් කරන්නේ නෑ මේ ගුණය. කිසිම දෙයකට මායින් කරන්නේ. ඉතින් මේකද භවනා කරනට අපි කරන්නේ. එහෙම නැත්නම් හිතවිලි නොයෙන්න පතනවා. වේදනාව නොයෙන්න පතනවා. ශබ්ද නොයෙන්න පතලා අයියෝ මේ භවනා මැදත්තන් හරිනේ. භාවනා කරගන්නත් බෑ. මේ හිතවිලි එනවා අමාරුයි. ශබ්ද එනවා කරන්න බෑ. යනවා. වේදනාව එනවා කියලා යනවා. කොහෙද යන්නේ? කබලෙල් ලිබර තමයි වැටෙන්නේ. මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ තමන් කරපු කර්ම පරිසම් නොදෙන්න තර. න අන්තලීකේන සමුද්දමජේන පබ්බ දානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగතිප්පදීසෝ යත්තට්ටිතෝ මුංචය භාවකම්. ගිරි ගුහාවකට ගියත් මහමුදිර ගියත් අවකාශයට ගියත් කරපු බව පරිසම් දෙනවා. ඒක පරිසම් නොදෙන්න නම් බුදුහාමුදුරගෙනවා මේ జగති ප්‍රදේශ කිසි තැනක නැහැ කියලා. ඉතින් අපි ඒක මේ සංකල්ප තීරුම් ගන්න මට්ටමට ගන්නවා. මිසක් ඒවා නැති තැනක් හිතනවා. ඒව නිකන් හීන ලෝකයක් විතරයි. ඒක නිසා තමයි තේරෙනවා නම් සම්මා දිට්ඨිය කියන්නේ මෙතන මොකද්ද? මේ ඇති වෙන කාම හැකියවිලි මේ ඇතිවෙන ද්වේෂ හිතවිලි මේ ඇතිවෙන විහේස හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන තැනට යන්න පුළුවන් වුණොත් අපිට තේරෙයි අපි දවසට කොච්චර හිත් කරදර ගන්නවද කියලා. අනවශ්‍ය අදාළ නැති දේවල් වලට හිත් කරදර ගන්න. ඉතින් ඒකේ ලස්සන භාවනා කරන කෙනෙකුට නැත්නම් සුතමේ ඥාන තියෙනකොට තියෙන කෙනෙකුට කියන්න තියෙන හිතාමතා කරනවා නම් චේතනාපූර්වක කරනවා නම් සංස්කාරිකව කරනවා ඒවා ඇත්තටම හිත කරදර ගන්න වටිනවා. නමුත් අහිතාමතා විහිද්ද වෙන කිසිත් එක අකුසල් නැහැ.
චේතනම් බිකවේ කම්මං වදයි. ඒ අපි භාවනා කරනකොට කියන මුන්නවක්ත්ම කරන්නේ වෙන දේ දිහා බලන්නේ 100%ක්ම කුසල. මුන්නව හරි කරොත් යාච චේතනා යංච පත්තනා යච් පණිදි මොනවා කරත් ඉතින් අරහක යන එකක් ඇඟේ දාගත්තා වෙනවා. ඒ නිසා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද චේතනා නොකර පණිදිය ප්‍රාර්ථනාවක් ඇති නොකර සංස්කාරයක් නොකර බලාගෙන ඉන්න පුළුවන් නම් කියනවා කරන දායක සංස්කාර කරන විද්‍යාව නිසා. ඒ නිසා සංස්කාර නොකර මේ අවිද්‍යාවට ඉඳ නොතබ බලාගෙන ඉන්න පුළුවන් ප්‍රදේශයට අපි කියනවා තපස් රකින්නයි කියන. උදාන තපස කියලා. පහළලා ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. නිකම් බල්ල බෑ. එimhe ඉන්නකොට මොකද්ද වෙන්නේ කියලා ඒක හෙලි කරන්න ඕන. හෙලි කරනකොට පේනවා දහසකුත් එකක් හිතවිලි එනවා. හැබැයි එකක්වත් මම හිතන දේවල් නෙවෙයි. ලක්ෂිකුත් එකක් සද්ද ඇහෙනවා. හැබැයි මට නෙවෙයි ආනන්ත්‍රණය කරන්නේ. අධික වේදනාවක් එනවා. හැබැයි මට දරා ගන්න බැරි තත්ත්වයක නැහැ. ඒ සියල්ලම වැටෙනවා කුණු බාල්දියට. හිතන් නැතුව දැනෙන හිතවිලි thought without a thinker කියලා කියනවා. අපේ හිතවිලි ධාරාවසියට 95%කට වැඩිය නිකාන් එන හිතවිලි. ඉතින් භාවනා දන්නේ නැති එකන ඒකට පශ්චාත්තාපය. වේදනාව එනවා. මේ වේදනාව දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. එහෙම නැත්තම් ශබ්ද ඇහෙනවා. මට නෙවෙයි කතා කරන්නේ. ඉතින් එතකොට බලන්න කොච්චරක් අපිට එහෙන්න හිතට එන්න පුළුවන් අසහනතා දුෂ්කරතා වෙනවද අපි හිතන නෑ නෑ මේ ශබ්ද ඇහිච්චාම ඒකට හිත කරදර ගන්න එක මගේ යුතුයකමක් කියලා. ඉතින් මේ වෙන් තමයි අපි සචේතනික අචේතනික ભેදේ බෙදා. නම සර්වචනසේ තා පොඩ්ඩක් ඉස්සරහට යන්න. සර්වචනසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ඇති වෙන මේ මිච්ඡා විතක්ක නිර්වශේෂව නැති කරන්න. අපි කරන්න හදන්නේ අතරමැද අවස්ථාවක් නේ. නිර්වශේෂව නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා ඒක සර්වචනාංශගේ සර්වඥතා ඥාණෙන් කියනවා. ඒ කියන්නේ තමන් වාසේ නෙමෙයි අපටයි කියන්නේ. එකක් තමයි සතර සතිපට්ඨාන හොඳට වර්ධනය කරපු කෙනාට මිච්ඡා විතක්ක නිර්වශේෂව දුරු කරන්න පුළුවන්. දෙවෙනි එකක් තියෙනවා අනිමිත්ත සමාධිය වඩන කෙනාට මිච්ඡා විතක්ක අයින් කරන්න පුළුවන්. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ මේ භාවනා කරනකොට මතුවෙන දේවල් වලට නම් වණන් දෙන්න එපා, නිමිති කරන්න එපා, එල්ලෙන්න එපා, ආලම්බණය කරන්න එපා. එනිසා භාවනා කරනකොට එන දේවල් ආපුදොරෙම යන්න එකයි තියෙන්නේ. ඒ අනිමිත්ත සමාධිය කියන එක තාක්ෂණිකව නැත්නම් භාවනාවේදී හරියටම ඇඟිල්ල තියලා පෙන්නනවා නම් තමන් ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරමින් භාවනා කරන වෙලාවක මෙනෙහි නොකරමින් ඒක වෙන්න දෙන්න පුළුවන් නම් එතකොට අනිමිත්තයි. මෙනෙහි කරමින් මේ ආස්වාසේ මේ ප්‍රසවාසී කීක යගී එක විතක්ක ਵਿਚාර මාර්ගයෙන් මුලිච්ච කරගත්ත, අමු කරගත්ත, ඉස්සරහින් තියාගත්ත ආස්වාස ප්‍රසවාසී මෙනෙහි නොකර ගන්න පුළුවන් නම් අනායාසයෙන් ස්වයන් සිද්ධව එතකොට කියන්න පුළුවන් විතක්ක ਵਿਚාර රහිත වූ ආනපාන. එන්නත් අපි සක්මන් කරනකොට මේ වම, මේ දකුණ, මේ ඔසවනවා, මේ තබනවා කීක යනවා. ඒක තමයි අපේ ආරම්භක ක්‍රමය. ටිකක් වෙලා යනකොට තමයි තේරෙනවා එකම සක්මන් මළුවේ බොහෝ වෙලා සක්මන් කරනකොට මේක මිනි නොකර විතක්ක ਵਿਚාර නොකර කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා නිමිති කරන්නේ නැතුව මේ ගෙඩිය පිටින් ඇවිදින බව දාන්න. වම දන්නේ නැහැ, දකුණ දන්නේ නැහැ, දෙක අතර සම්සන්දනයකුත් නැහැ. ලේබල් කිරිලක් නාමකරණයකුත් නැහැ. මෙන්න මේ කාරණාව. සවිතක්ක සවිචාරව අරමුණක් පවත්වන කෙනා කීම හරහම කලපුරුද්දහරහ, ආපුරුද්දහරහ, දෙකපුරුද්දහරහ ඒක ඉබේ විරතනට යනකම් ගිහිල්ලා අර තේරුම් ගන්න පුළුවන් නම් මං ඉස්සෙල්ලා නංගඬ ගහලා තමයි මේ සතිය පිහිටෙව්වේ. ආසස ප්‍රසාස දැන් එහෙම එකක් ඕනේ නැහැ. මේක ඉබේ සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සවිතක්ක සවිචාර අරමුණට වඩා අවිතක්ක අවිචාර අරමුණ දක්ෂයි. ඉහළ මට්ටමේ. ඉතින් මේක මෙහෙම කිව්වට
තේරෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඊට වැඩිය භයානකයි භාවනා කරන්නේ නැති කෙනෙකුට මේ කොහොමද කියලාද? හිතා ගන්නවත් බැහැ. භාවනා කරන්න කියලා වැරදිච්ච කෙනාට භාවනා කරන්න කියලා සාමාන්‍ය සාර්ථකත්වය ලැබෙන කෙනෙකුට කියන්න පුළුවන්. වාඩ දැකලා තියෙනවද? නියන් සක්මණ ඉබේ සිද්ධ වෙන වෙලාවක් එනවා. දැන් ඒකද හොඳ මිනේ කරමින් කරන සක්මණද? නැත්නම් දැකලා තියෙනවද? ඉඳ ගන්නකොටම ආශස් ප්‍රසාරිත හිත යනවා. ඒකද හොඳ? නැත්නම් ආශස් ප්‍රසාරිත මිනේ කරන එකද හොඳ කියලා ඇහුවොත් අපි අතර 350ට මිච්ඡා සංකල්ප සම්මා සංකප්ප. ඉතින් මේක බුදුජානකේ මාත්‍රකාව ඇදලා අරගෙන කියනවා. තමන් කැමති නම් මේ අනිමිත්‍ය සමාධිය කියන වචනේ තේරුම් ගන්න මෙනෙහි කරමින් පුරුදු කරන ලද අරමුණ මෙනෙහි නොකරමින් කරන්න එන වෙලාවක් එනවා ඒක ප්‍රතිපදාවේ දියුණුවක් ඒක කෙලෙස් අඩු තත්ත්වයක් ඒක මේ විතක්ක කැපිලැම්මක් විතක්ක ਵਿਚාර දෙක කපා දැමීමක් සංකල්ප කපා දැමීමක් ඒකට වෙන්න අරින්ද ඉබේ වෙන්න අරින්ද ඉතින් මේක පුළුවන්ද කියලා අහන බුදුහාමුදුරුවෝ මරණ මොහොතේ මේ පරීක්ෂණය මේ උත්සාහය කරන්න පුළුවන්ද වයසට ගියාට පස්සේ මම තීනුවට දකුණ යන වෙලාවට ඕක කරන්න පුළුවන්ද දැන් නාකි නාකිච්චන්ට මම මේ කියන්නේ ලෙඩක් වුණාට පස්සේ කරන්න පුළුවන්ද ලෙඩක් නැතුව වයසට යන්නේ නැතුව මරණ කිට්ටු ඇතුම් පෙන්කෙලින වර මේ ඕක කරනවද ඒ වෙලාවටදී රූප සුන්දරි තනකොළට යනවා අයෝ මේ කුරුසියා තෝරනවා බොඩි බිල්ඩින් කරනවා ත්‍රෙඩ් මිල් එක පදිනවා එන්න වැඩ එතකොට වෙලා නැහැ ඔන්න වැඩ කෙලවෙනකොට ඔක්කොම ලැිනව පන්තල් ගානේ පොලිමේ අනේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ මිච්ඡා සංකල්පන අතර කරන්නේ පෙන් කෙලලා 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 එහෙමත් කරලා ඔය මේ සෝනා කියන උපාසිකාව දරුවෝ 20 දිනක් වදලා දරුවෝ 20 දිනක් වදලා අන්තිමට ගියා ලොකුම පුතාලාය ගෙදර ඊට පස්සේ යනකොට සල්කුවා දවසක් දෙයක් යනකොට ලේලි කතා කරලා ගියවලු දරුවෝ 20ක් වදෝ ඉතින් මේ ගෙදරම දිගට ඉන්න ඕනේ ඇහෙන්ද නිකන් කියන්නේ නිකන් එතකොට අම්මට තේරුම් ගත්තානේ මං ඉඳලා පව් කර ගන්නවා කියලා දෙවෙනි පුතා ගෙදර කියලා ඒ ලේලි තම්මෝ මුග දවසකින් නැන් දම්මාව කියලා බාරාරින් ටික දවසක් කොල්ල ඉතින් මෙහෙම දිගට මේ ඉන්නවද 20ක්ම ඉන්නවනේ කියනවා මේ අම්මා දැනගත්තලු මේ දරුවෝ හැදුවා නෙමේ වැදුවා නෙමේ කොහො වුණත් මම මරුව විතරමයි ඔකෙක්ක සත පහක වණ කවන්නේ එකෙක් කරුවා නම් තමයි හරියන්ට තියෙන 20ක් අදගුවාම ටිකක් ප්‍රශ්නක් තියෙනවා අර කාටද මේ අම්මගේ බර යන්නේ අම්මා හිතාගත්තලු මම යනවා යන්න උපාධිකාරාමයකට කියලා උපාධිකාරාමයට ගියාට පස්සේ අහම් අම්මලා කිව්වලු පිස්සු කතා කරනවා දැන් මම 60 පිටල හොටපු මෑන් ලැබිලා තියෙන අපිට බෑ පැවිද්ද දෙන්නත් බෑ උප සම්පදාව දෙන්නත් බෑ කිව්වා ඉතින් අම්මා කිව්වලු නෑ මම මේ මෑණියන් නැන්සලගේ පාත්‍ර ටික හොදලා දෙන්නම්කෝ සියුරිටි කොහොදලා දෙන්නම්කෝ මට ඉන්න දෙන්න කියලා නෑ නෑ ඕගොල්ලන්ට ඉන්ෂුරන්ස් නෑ ඕගොල්ලන්ට මේ හෙල්ත් සර්විස් නෑ කාර් නෑ මේ කරන්න බෑ කියලා ඉතින් අම්මා කොහොම හරි හිත දිනා ගත්තලු ඉතින් මෑණිවරුන්ගේ රෙදි පෙරදි කොහොදලා දීලා හිතා ගන්න බැරි විදිහට මහන්සිලා කඩිතුවා එහෙම ඉනකොට යම්මට හිතුණලු මෑණිවරු පින්නපාති කිය වෙලා ළඟ තියෙන කන්දේ නගින්න ඕන කියලා බලන් ඉන්න කන්දක්. ඉතින් මුල් හරිය අම්මා ඇරමිටියක් ගන්න ගියා. උඩට යනකොට යනකොට යන්න බෑ ඇරමිටි විමදලා හතර නඩෙන් ගියා. හතර නඩෙන් අත්පය දෙකම ඇරගෙන. යනකොට යනකොට මේක මහගිරි දඹේ වගේ නාකි ගෑණියෙකුට තියා ළමිස්සියෙකුටවත් යන්න බැරි කන්දක්. දැන් අම්මා දැනගත්තලු දැන් මේ මගුල් කරන්න කියලා පල්ලෙහාට ගියොත් එමේ මෑණියුර එළවණු ආයසනේ. සක්කරන දේ නම් කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා අර මහගිරි දඹේ උඩට නගිනවත් එකම රහත් උනායි කියලා. බැරි නෑ මේ නාකිව නාකිච්චෝ බැරි සංඥාවේ ජීවත් වෙන්නේ ඒක වළක්වන්න බෑ මිච්ඡා සංකප්ප ගෝචරා බෑ 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 කියලා අපි අර අඹුළු ආවේ භාවනා කරනකොට එතන මෙහා පැත්තේ දෙමළ ගෙදර කියනවා එතකොට එළුවේ කී ඇත්තටම මේ වෙලාවේ කෑගම් බෑ 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 මං කොහොන් අපි උපාතක මාත්‍යෙක් මේ පැත්තේ තින්නේ මොන්නව කිව්වත් බෑ. ඇවිදින්න කිව්වත් සක්මන් කරන්න බෑ. ඉඳගෙන ඉඳ බෑ. ආනපනී කරන්න බෑ. පිම්බි මැකිලිම කරන්න බෑ. මේ බෑ බෑ කියනවා. පුදුම වෙච්ච වෙලාවේ ඒක දැනගෙන හිටියා නම්
ඒ පුරුදු කරපු දේ සද්ද අතරින් වේදනා අතරින් හිතුල ඇතුලෙන් දානකොට අපිට තේරෙනවා මේ මිච්ඡා සංකල්ප ගැම්ම කඩ එක තමයි අපි ඉස්සල කරන්නේ. ඒකද කියනවා මේ ගඟක් හරහා වේලක් බඳින්න ගියාම, ඒ කියන්නේ ගඟ කියන්නේ අපි විතක්ක ප්‍රවාහයක් නම් මුත්‍රාඥාන්සේ කියලා දෙනවා ඒ විතක්ක ප්‍රවාහය නතර කරන හැටි. සතිතේ සන්නිවාරයේ පඤ්ඤායේති පිටියේදී ඉස්සල්ලාම කරන්න තියෙන ගඟේ එක පැත්තක විතරක් ගලිකොට්ට ගහලා හදලා ඒ ඌරේ ජම්බාර වසල වලක් හරලා හොඳ කොන්ක්‍රීට් කරනවා කියලා. එදකන් ගඟ අර පැත්තෙන් දාන්න ඕන. එහා පැත්තෙන් දාන්න. එතකොට කරන්නේ తాවකාලික වැලිකොට්ට තොවිදි. ඒ ගඟ ඔය සෙල්ලන්නේ ගලිකොට්ට දාපු ගමන්ම ගඟ කීපෙනවා. ඉතින් අර මැද හරන වල පස්ස වතුර අයින් කරලා හදලා කොහොම හරි කරලා හොඳ පටුතන බල්ල ගලත්තියෙන් කරන බල්ල ජම්බාර බසන්න. ඊට පස්සේ ඒක හයි වුණාට පස්සේ වැලිකොට්ට ගාලා එහා පැත්තෙන් වැලිකොට්ට ගන්න. වැලිකොට්ට ගහුවට පස්සේ එතකොට ගඟ මේ පැත්තේ යන. එතකොට එතන වලක් හරගෙන වතුර අස්කර කර ඉතරම් කොන්ක්‍රීට් ගහ ගන්න. මැද කරන්නේ ඊට පස්සේ ඕනේ නම් මැද කණුවක් හදන්න වැලිකොට්ට ගහන කරන මේ වැලිකොට්ට ගහලා ගඟ කීකරු කරගන්න එකට බුදුරජාණන් කියනවා සතියෙන් කරන්නේ ඔච්චරයි. සවන්ති සබ්බන්ති ලෝකේ සතිතේ සවන්ති සබ්බන්ති ලෝකේ ඒ කාලෙන ප්‍රවාහ නැත කරන්නේ කොහොමද කියලා අහන පුතාන් කියලා ඉස්සර වැලිකොට්ට දාලා පොඩ්ඩක් අතනකට කඩපම් මේ වේගේ කඩපම් ඊට පස්සේ කොන්ක්‍රීට් උඩ දාලා ගහගත්තට පස්සේ පාලම ස්ලූස් ගේට් එකෙන් උස්සන්න පාත් කරන්න පුළුවන් වේගෙන් 100%ක් නැත කරතේ නිසා පළවෙනි වෙලාවට 100%ක් නැත කරන්න අපි මෙහෙන් එන වේගේ අරයට අරවල් දාන අරින් එනක මෙහෙට අරවල් දාලා කියනක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ආන්නේ විදිහට කරනකොට යම් වේලාවක යෝගාවචරය හිතන්න ඕනේ මේ සංකල්ප කියන එක තුන් ආකාරයි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක කියලා තියෙනවා මේ තුන් ආකාර විතක්ක නතර කරනවා කියන එක මේ ගඟක් නතර කරනවා වගේ ඊටතරි බොහොම ආර සංසාරේ පුරාට කරපු දෙයක් මේක නතර වෙනවා ආනාපානින් හැම චිත්තක්ෂණයක ගත කරන තමන් ඉන්නේ ආනාපානයේ ආශ්වාසය බව දන්න ප්‍රශ්වාසය බව දන්න හැම චිත්තක්ෂණයකම ඒ චිත්තක්ෂණයකට කියනවා තදංග වශයෙන් අර ප්‍රවාහය කැට. ඉතින් අපි උත්සාහ කරන්නේ චිත්තක්ෂණ කීයක් උස්ම කීයක් ආශ්වාස ප්‍රශ්වාස කීයක් අද ඊට වැඩිය කර ගන්න පුළුවන් නාද. ඒ කරන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න මේ විතක්ක තුනම කැපිලා යනවා. යම් වෙලාවක සතිපට්ඨානේ පිහිටියානම් සතිය පිහිටියානම් මේ කාය අනුපස්සනාවේ හෝ වේදනා පස්සනා මොන දේ හරි ඒ වෙලාවේ මේ භයානක මේ ප්‍රවාහය චිත්තක්ෂණ වශයෙන් තදංග වශයෙන් ගිරෙනවා. ඉතින් ඒකවල වෙනවා සාසනයක් කියලා එකක් තියෙනවා. කලහක්ක් මේක. අපිට තියෙන එක ටිකක් වැඩි කරන අනේකයි. මේ විදිහට ගියාට පස්සේ අප තමයි තේරෙනවා තද්ද බල කාමේ තද්ද බල ව්‍යාපාදේ තද බල විහිංසාව මේ සත්පුරුෂයන් මැදට වෙලා මේ වගේ තැනක ඉන්න ගියාම යම් ප්‍රමාණයකට හේම කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. ඒක අපි දන්නා తాවකාලික දෙයක් සිල් අරගෙන සිල් තුන් මැද ඉඳගෙන මෙහෙම ඉන්නකොට නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන විතක්ක තුන බලපින්දවන්න පුළුවන්. ඒක අපි ලොකු ස්වාමීන් වහන්සේලා දෙන විතක්ක විජය කියලා පාඩමක් මේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ මේ ප්‍රධාන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක නැති වෙනකොට යට තියෙන සුකුම විතක්ක හයක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක දන්නේ අහුග දෙනෙක් ඒ විතක්ක හය අර කාම විතක්ක බොම අමාරුවෙන් ප්‍රයත්නෙන් ප්‍රයෝගයෙන් නැති කරගත්ත කාම විතක්ක ඒ කරන වැඩේ නපුර අර සුකම විතක් හයෙන් කරනවා. ඒ සුකම විතක් හයත් මේ කාම විතක්, ව්‍යාපාද විතක්, විහිංසා විතක් කියන තුනත් එක්කම නව මහා විතක් කියලා කියනවා. මම දැන් කියනවා ඉතුරු විතක් හය සොරි කියලා හිතේ. අපිට යම් වෙලාවක භාවනා හරියාගෙන එනකොට නැත්නම් අපි යම් ප්‍රමාණයට කාම ව්‍යාපාද විහිංසා විතක් නැති වෙනකොට අපේ හිතේ යට තියෙන විතක්ක වගයක් එනවා. අමර විතක්ක කියලා જાතියක් මම මේ ඊටපස්සේ ලෙඩ වෙන්නේ නැහැ මම හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ මම යෝග ව්‍යායාම කරන්න හොඳ ආහාර ගන්න ඕනේ කියලා මම මෙතෙක් කන්නම් ඕඩකමට ලෙඩ වයසට ගියා
මොඩකමට ලෙඩ වුණා. ඊට පස්සේ නම් ආයේ කවදාකවත් මං කරන්නේ හුතු ආහාර වේලක් හදාගෙන ඉන්නවා කියලා නොමරෙන්න කල්පනා කරනවා. අර භාවනාවේදී ෂෝක් එකට අරමුණ දාගෙන ඉන්න වෙලාවේ. ඒක කියන අමර විතක්ක කියලා. එහෙම නැත්නම් ජනපද විතක්ක එන්න පටන් ගන්නවා. මේකේනම් කරන්න පුළුවන්. එළියට ගියාට පස්සේ දැන් කොහමද? දැන් ඊනකොට පෙට්‍රල් තිබුණ නැහැ. දැන් යනකොට පෙට්‍රල් තියෙනවද දන්නේ නැහැ. අරකේ අර ප්‍රශ්න වෙලා මෙහෙ ප්‍රශ්න වෙලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේකේ ඉඳලා හරියන්නේ ප්‍රවෘත්ති ඇහුවේ නැහැ. ජනපද විතක්ක නැති නිසා කල්පනා කරන්න බහනෝ කායින් හරි සෙල්ෆෝන් එකක් හරි අහලා ඉදිරිට ෆෝන් එකක් දී ගන්න බැරිද කෝල් එකක් මේ ලොකු දුවට බබා හම්බුනාද නැද්ද දන්නේ ඩොක්ටර් කන්සල් කර ගන්න පුළුවන් වුණාද දන්නේ කියලා ඒ තොරතුරු වලට පුදුමාකාර කුලපුවක් එන්න බෑ. ඒකට කියනවා ජනපද විතක්ක කියලා. ඒ කියන්නේ මේ අපේ සාමාන්‍ය ජීන ප්‍රවෘත්ති අහන දින ආසාව. ඊට පස්සේ පරහරුද්දයතා පටිසංවිත ඉස්සන දැන් මට නම් හරි මගේ හොඳම යාළුවාට මේක කියන්න ඕනේ. එහෙම නැත්නම් මගේ දරුවාට දෙන්න ඕනේ. නැත්නම් අම්මට කියන්න ඕනේ කියලා අනුකම්පාව පටන් ගන්න. මේ වැඩි යද්දි ඒක පැත්තක තියලා පරහරුද්දයතා පටිසංවිත විතක්ක එන්න පටන් ගන්න. ඒ බහ ගෙදර දොරේ ඉන්නවට වඩා මේකේ එනවා. ඊට පස්සේ ලාභ සත්කාර සම්මාන සංයුක්ත විතර මේ ටික තියලා ඉල කාට බාහන පන්තියක් දාලා කියලා දුන්නා නම් සෑහෙන ගාණක් හම්බ කරන්න පුළුවන් කියලා. භාවනා ගුරුරෙකුනුත් මම බුරුමේ ඉන්නකොට මට උගන්වපු ධම්මික හමුදුන හම්බුනා. මම හිටියේ පන්දිතාරාම. ඇවිල්ලා හිටියේ ගෝක් වස්තින හාමුදුරුවනේ කෙක්ක ඉතින් මම කාමරියටස් ගෝ බල්ලලා තියෙන්නේ ලෝකෙ හොඳම ගෙවන ජොබ් එක කිව්වා. මම වෙයි කියලා. උඹ දැන් කර්මස්ථානාචාරි මොන්නම ආයෝජනයක්වත් නැහැ. කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක මොකුත් නැහැ. සුද්ධ ලාභි. මේක ලේසි වැඩි. බෝඩ් එක පිටප මොනවද කියන්නේ වට පිටපළු තියෙන්නේ. ඒකේ දින ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය කියලා ගහන. අහලා පාරයි නේද අපෝ මෙන්න දිනගෙනවා. දිනව පැලෙන්න දිනව. අද වෙලා තියෙන්නේ ඒකයි නිසා භාවනාවත් පාවිච්චි කරනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහා. එහෙම නැත්තම් ලකුසාමිත කියනවා මේ විදංගයාට තරහ වෙනවා වගේ කියනකොට මෑණිවරුන්ටත් එහෙම තමයි. මේ ලකුසාමිත කියනවා හාමුදුරු කියනකට වඩා සමා වෙන්න. නිකමට හරි වණන් අත්තොත් ඇස් දෙකම ගිය ඕන කෙනෙක් රෙඩිය හරියන. නැකත් බලන්න පටන් ගන්න. කෙල්ලෙකුට කොල්ලෙකුට නිකම් වරුන්දමක් හදලා දෙන්න බෑ. පිටරට යන්නේකට උදව් කරන්න බෑ. පුදුමාකාර සාර්ථකත්වයක් තියෙනවා. ඒ නිසා භික්ෂුවක් ඕන දෙයකට අත දැම්මොත් හරියනවා මහානකම ඇර. අවුරුදු 80 ගානක සිවුරේ ඉඳගෙන කතා කරන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා සංඝයා නිතරම බලන්නේ මොකකින් හරි ලාභ සත්කාර සම්මාන හොයන්නේ. ඉතින් අපිට නෑ කියන්න බෑ. මේ නිවනෙන් මෙ පිට මේ කරන වැඩේ හරහා ලාභ සත්කාර සම්මාන සිලෝක වෙනවා. නැත්නම් අනවඤ්ඤත්ති පරිසංවිත්ති කියලා එකක් තියෙනවා. මීට පස්සේ මම කවදාකවත් බැනුම් අහන වැඩක් කරන්නේ නැහැ කියලා. පුංචිව වැරද්දක් කරන්නේ නැහැ කියලා දැඩිසේ අත්තකිලමතාන යෝගයට යනවා. ඉතින් මෙන්න මේ වගේ විතක්ක රාශිය එන්නේ අර මූලිකම කාම ව්‍යාපාද විහිචා විතක්ක නැති වුණාට පස්සේ. ඉතින් යෝගාවචරයට දන්නේ යාට එතන මට වෙන්දට වෙඩි අනුකම්පාවක් තියෙනවා. මට වෙන්දට වෙඩි කරන කරන දේ හරියන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා දන්නේම නැතුව අර වැත්තක තියලා මේ වදි ගියා. මේකට මාර්යා කරන්නේ මොකද්ද? මේ ලාභ සත්කාර වැඩි කිරීම තමයි. අද බලන්න ශාසනය පුරාවට කොච්චර මේ අවුරුදු 20 කට ටිකට් වැඩි ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවද කියලා? ඉතින් අන්තිමට මොකද වෙන්නේ? ඉන්ද්‍රම්පින මේ පැත්තට මේක යන්නේ. කදාකවත් නිවනට යන්නේ නැහැ නිසා කියනවා අඤ්ඤෝයි භික්කවේ නිබ්බාන පටිපදා අඤ්ඤෝ ලාභ සත්කාර සිලෝකෝ. ලාභ සත්කාර සිලෝකෝට යන්නේ නිවනින් අනිත් පැත්තට. ඉතින් ගිහියත් බොහොමනුකම්පාවෙන් ගිහිල්ලා අර වැඩ කරන හාමුදුරන්ට උදව් කරනවා. ඉතින් ඒක වලක් කරන්න බෑනේ. නැද හාමුදුරු දන්නේ නැත්නම් ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එයා හිතනවා මේ භාවනා කරලා එන එකක් කියලා. වෙන්නේ මොකද්ද? භාවනා එන හිටින එක විතරයි. ඒක නිසා මේ මුල් විතක්ක තුන නැති වෙනකොට අර යට තියෙන විතක්ක හයක් උඩටමත් වෙනවා. ඒක ගැන කියලා ලොකු සංසේ මතක් කළා කියනවා.
භාවනා නොකරන කෙනාට මේ විතක්ක හදාරන්නත් එපා ඔයි තියෙන්න අරින්න ප්‍රශ්නයක් නැහැ. මේක බලපාන්නේ භාවනා කරන කෙනාට විතරයි. ඒකත් අවාසියට හිටලා තියෙනවා. අනිවාර්යයෙන්ම අනුරුදව කරන්න හදනවා. අනිවාර්යයෙන්ම ලෙඩ නොවෙන්න හදනවා. අනිවාර්යයෙන්ම බැනුන්න ආන්න හදනවා. අනිවාර්යයෙන්ම තොරතුරු දැනගන්න හදනවා. මේ ටික ඇඟට නොදෙන ගියාට පස්සේ කාම විතක් වලින් කරන්න ඕන වැඩි කෙරෙනවා. ඉතින් මේ සුකුම විතක්ක යෝගාවචරයා දැනගෙන මේක භාවනාදි මට දැනෙන්නේ කොහොඳයි. හැබැයි මේක දිගේ දුවන්න එපා. මේක හෙලි කරන්න ඕනේ. හෙලි කරනකොට ගුරුවරයා කිව්වොත් එහෙම ඔය කාමවේ ඔක මේ ජනපද විතක්කයක බලන්න එපයි කියලා. දෙත්ලාභ සත්කාර සංයුක්ත විතක්කයක් කියලා කිව්වොත් ලොකු ශාංශ කියනවා. එතකොට ගෝලයා හිතනවා ගුරුන් ආශ්‍රය මට ඊර්ෂ්‍යයි. මම මේ දිනුවක් ලැබුණාට කැමැති නෑ. ඒක නිසා මේ වන්කම් අහක දානවා නිකම්. ඒ ආහිරුවන හොඳයි. අපි කරනකොට තමයි දෙන්නේ නැති කියලා ඊර්ෂ්‍යා හිතන තරම් එනවායි කියලා. මේ ප්‍රදේශේ ඔය මං කියපු ප්‍රදේශේ කිසිම ආගමික පොතක නෑ තේරවාදී ඇර. තේරවාද පොතේ ඔක්කොම සටහන් තියෙනවා. ඒ නිසා ඇස්තොන්දර තිබේ නම් පාර යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මංගුලා වූ එකෙක් විසින් මේක තියෙන එකම උත්තරය තියෙනවා. Tamand එහෙම දෙයක් හිතෙනවා නම් ඒක වார்த்தාවට දාන්න. කාටද හිතින් බයන්නේ කමටහන් සුද්ධ ගන්නට ඔය වගේ දෙයක් කියන්න මට බින්දට වැඩිය අනුන් කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා. මට වෙන්දට වැඩිය මගේ සෞඛ්‍ය ගැන හිතෙනවා. මට වෙන්දට වැඩිය මේ ලෝකෙ ප්‍රවෘත්ති අහන්න හිතෙනවා. මට වෙන්දට වැඩිය මේ ලාභ සත්‍ය දැනෙන්නෙම නෑ නේද? ඒක නිකන් හීන් නූලෙන් වැඩ කරන්නේ. ඉතින් ඒක ගුරුවරයෙක් කියලා දෙන්න කියොත් හිතන්නේ හිතාමතා පහර දෙන්න හදනවා කියලා. ඉතින් මෙතෙන්දි කොච්චර අහිංසක වෙන්න ඕනද කියලා බලන්න. Taman කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා. ඒකල ගුරුවරයා දෙන ඕනේ වචනම් පිළි අරගන්න මට්ටමට යන්න මේ යෝගාවචරයා මේ සම්මා මිච්ඡා විතක්ක පිළිබඳව අපේ තේරවාද සාසනයේ තියෙන මේ පුංචි සියුම් කාරණා ඉගෙන ගන්න පුළුවන් වෙයිද කියලා හිතන්න බණ පොලක දානි මඩුවක කවදා හරි මේ වගේ දේවල් කියවෙතුමන්ට සීල ව්‍යාපාරික කවදා හෝ මේ වගේ දෙයක් කියවෙතුමන්ට සමාධිය ගැන කතා කරන තැනක මේක තියෙන්නේ විතස්සනායි පමණයි. ඉතින් එතකොට අර කට්ටක් කැණිච්චාම තව කට්ටකින් අර කට්ට මතු කරනවා වගේ වැඩක් මේකේ තියෙනවා. කට්ටක් අයින් කරන්න බෑ මුරුදු දෙකින්. ඊට වැඩිය කට්ටකින් දාන්න. ඉතින් මේ ටික මෙච්චර ලස්සනට පැහැදිලිලා තියේදී අපි ඒක විශේෂයි කොච්චර දුර්වලද නැත්නම් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කොච්චරක් තියෙනවද අපපටිපත්‍ය අවිද්‍යාව කොච්චරක් තියෙනවද කිව්වොත් අපි මෙතෙක් ඉගෙනගත්ත දේවලුත් මේකත් එක්ක බලනකොට අහලා තියුණොත් මේක යම් ප්‍රමාණයක අරසාවක් තියෙනවා. නමුත් මේව මතුවෙන්නේ ප්‍රകൃති වෙන්නේ ෂට විදියට, මායාවී විදියට, වංචනික විදියට. මම හොඳයි. මම ඔක්කොටම වැඩිය හොඳයි. මගේ වැඩේ හරි. ඒක නිසා ඔලොමලකමක් එනවා. මිශක්කාර නිහතමානිකමක් එන්නේ නැහැ. ඉතින් ඔලොමලකම නිසා වෙන්නේ මොකද්ද? කර්මස්ථානාචාරයත් එක්ක තියෙන සම්බන්ධේ එහෙම්ම කඩලා යනවා. අතනියම රාජ්‍යයක් හදාගන්න හදනවා. ඉතින් ඒ නිසා ඒ විචා සංකල්ප ගැන කතා කරනකොට මතක තියාගෙන තියෙන්නේ මේ සංකල්ප ඔයේන නමේ අපි ඔක්කොටම තියෙන එක එක්කත් නැති නේ. මේකට අයිතිවාසිකම් කියන්න එපා. මේ මට ආපු වටිනා අදහසක් කියලා අයිසෙක් නිව්ටන් අර ඇල්පල් ගහකට ආදිලා ඉන්නකො ඩෝංගල් ඇල්පල් ගෙඩියක් කටන ඕන ගුරුත්වාකර්ෂණ නැද දැන් ඌගේ ඌට බාර දීලා ගුරුත්වාකර්ෂණ. ඌගේ අම්මගේ බෝධිලිටේ ගුරුත්වාකර්ෂණ. ඒ ලෝකේ තියෙන එක. ඔයාගත් එකට දැන් ඒක ඔයාගත්ත ලොකු විද්‍යාඥයන් කියනවා. අනේ අයින්ස්ටයින් ආවර්තී අරක පචයක් වුණා. ඒක නිකන් පැත්තකට ගියා. එතකන් බුදුහම්සෝ සර්වඥතාඥාණය ලබා ගන්නවත් මගේ කිව්වේ නැහැ. ඔගොල්ලෝ කියවන්නේ ත්‍රිපිටකයේ පොත්වල හැම එකම ත්‍රිපිටකයට ඕනේ පොතක හිමිකම් ඇවිරිනි. මේක උද්ෘත කරගත්තොත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හෝ නඩු දමනු ලැබෙයි කියලා ඕනේ පොතක තියෙනවා. බුදුහාමරගේ පොතේ සරුවඥයි සිරු දේසින හිමිකම් ඇවිරි නැත. ඉන්න මිච්ඡා සංකල්පය සම්මා සංකල්පය අතර වෙන සියල්ලම තියෙනවා. කිසිම කෙනෙකුට අයින් කරලා නැහැ. ඒ මොකද අපි තියෙන මේ මිච්ඡා සංකල්පත් අපි ඔක්කොම සමානයි. අපි හිතන්නේ නැහැ නේ මගේ මිච්ඡා සංකල්පේ කියන්න හොඳ නැහැ. ඒක බොහොම පාහාර එකක් පහත් කුලේ එකක්. අනිත් අයගේ වනශෝක කියලා හිතාගෙන හෙලි කරලා බලන්න.
ඔක්කොගෙම යටි හිත එකයි. ওই වෙලාවක හෝ ආනාපානී කරගෙන යනකොට මට ඉන්නේ මේ බාධා, මට ඉන්නේ ශබ්ද බාධාව කියලා අඳුනාගත්තා නම් මට හිතේ ප්‍රශ්නයක් නැහැ. වේදනාව ප්‍රශ්න, මට ඉන්නේ ශබ්ද බාධාව කියලා දැනගත්තා නම් අපේ චරිතය පිළිබඳව අපි තව එක පියවරක් ඉස්සරහට තිබ්බ වෙනවා. මොකද අපිත් එක්කම බහිනු කරන තව කෙනෙකුට මේ ශබ්ද බාධාවක් නැහැ. එයාට බාධා වෙලා තියෙන්නේ හිතවිල්ලක්. තව කෙනෙකුට බාධා වෙලා තියෙන්නේ වේදනාවක්. ඉතින් අපි සමූහීය කමඨං සුද්ධ කරන පේනවා. ඒ පරියන්කේ ඒ ස්වභාවය තමයි මාත් හිතියේ. එක්කිනුට ශබ්ද විතරයි බාධා වෙලා තියෙන්නේ. තව කෙනෙකුට වේදනාව විතරයි බාධා වෙලා තියෙන්නේ. තව හිතවිලි විතරයි බාධා වෙලා තියෙන්නේ. මේක බුද්ධ ඥානන්සේ පෙන්නන මේ සමීක කඩන්න පුළුවන් ගතියක් තියෙනවා. සමූහීය කරනකොට විතරයි ඒක තේරෙන්නේ. ඒ අවංකව හෙලි කරන්න ඕන. මම භාවනාවල මේ බාධාව. ඒ නිසා මිච්ඡා සංකල්ප ගැන කතා කරන කියන්න පුළුවන්. තමන් භාවනා කරනකොට ලැබෙන බාධාව තමයි තමන්ට කමටහන වෙන්නේ කියලා. ඒක හොඳට බලන්න. නැවත නැවතත් බලන්න ඇත්තටම සද්දමද? එහෙම නැත්නම් හිතවිලිමද? එහෙම නැත්නම් වේදනාවමද? මේ විදිහට අපේ චරිත ලක්ෂණ තියෙනවා. ඒක හෙලි වෙන්නේ තමන් ඒක හෙලි කරගත යුත්තක්. එහෙම නැත්නම් මිච්ඡා සංකල්ප අයින්කරනද භවනා කරනකොට මේ හම්බ වෙන දේ හෙලි කෙරුවොත් විතරක් අපිට තවදුරටත් අරමුණේ ඉන්න පුළුවන් වෙලාවක් ලැබෙනවා. ඒ අදාළ බාධාවට අපි ළඟ උපක්‍රම තියෙනවා. පළවෙනිම කින්දේ තමයි ඒකමද බාධාව කියලා නැවත නැවත බලන්න. අනුපස්සනා කරන්න. අනුපස්සනා කරන්නේ ඉස්සර වගේ බාධාවක ස්වරූපෙන් ද්වේෂයෙන් නෙවෙයි දැන්. මේක රෝග නිర్ణය කරන ස්වරූපෙන්. මට ඇත්තටම සද්දමද බාධාවක්. මට ඇත්තටම හිතවිලිමද. මේක බලනකොට අපි ආනාපානයේ අඩේට ගන්නවා. අන්නේ විදියට Tamanට බාධා කරන බාධා વિશે රෝග නිర్ణ ස්වරූපෙන්. පිට කෙනෙක් බලන ස්වරූපෙන්. පරතෝ සංකල්පෙන් බැලුවොත් ඒක තියෙන අපර එතනින්ම නැති වෙනවා. ඒක මම පුදුමාකාර වාසියක් මේ විපස්සනා යෝගාවචයට හම්බ වෙන මෙතෙක්කල් බාධා කරපු දේ දැක ගන්න අසලුව රෝග නිర్ణ කරන අසලුව ඒක බුදුරජාණන් සදීනේ පරතෝ සංකල්පේ වෙන කෙනෙක් එකක් වගේ බලන්න බලනකොට ඒක දැනෙන්න දැනෙන්න සතුටක් වෙනවා හැබැයි නේන්න අනික් අයට නැතුවට මට ප්‍රශ්නෙ තියෙන්නේ ශබ්ද තව කෙනෙක් කියාවේ අනේ අනික් අයට ප්‍රශ්න නැතුවට මට තියෙන්නේ හිතවිලි මට තියෙන්නේ වේදනා මෙන්න මේක දැනගන්න කවදාකවත් Taman හෙලි කෙරුවොත් මිස කාටවත් බෑ බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ උන්වහන්සේට තිබුණ ආශය අනුසඥාන උන්වහන්සේට කියතයි දැන් නෑ ඒ නිසා අපි මිච්ඡා සංකල්ප තේරුම් ගන්න ඕන මිච්ඡා පටිපත්‍ය විද්‍යාව තේරුම් ගන්න ඕන අපටිපත්‍ය විද්‍යාව තේරුම් ගන්නවා භාවනා කරනු එන්නේදී ඒ විදිහට කියන්න තෝරන්න එපා මේක වේවා කියලා හිතන්නත් එපා එනදී එන විදිහට බලන්න අපේ ලෑස්තියක් තියෙනවනේ අපේ අවංකකම කියලා එකට කියන්නේ අහිංසකම කියලා කියන්නේ අපි මොන දේ ඉගෙන ගත්තත් ඔලවලකම් වැඩෙනවා භාවනා කරන විතරක් අවංක වෙනවා භාවනා කරන්න කරන්න අහිංසක භාවයටපත් වෙනවා ඒ නිසා සුද්ධ කියන්නේ භාවනා කරනවා කියන්නේ අපි ළමා මනසකට යනවා කියන්නේ. ළමා මනසක තියෙන අහිංසකමට යනවා. ඒකට අපි ලොකු සංජය පාවිච්චි කරන අපි ආධිකම්මිකෙක් වෙනවා. ආරම්භ භාවනා කරන කෙනෙක් වෙනවා කිසිම දවසක මම අර මාර්ග ඥාන ලැබුවා, ධ්‍යාන ලැබුවා මොකක්වත් නැහැ. තමයි හැමදාම ඒ තත්ත්වෙට ගියේ නැත්නම් මේ මිච්ඡා විතක්ක පැවිදිලා අපි ෂට මායාවි එහෙම නැත්නම් වංචනික ස්වරූපෙන් අපි නොදන්න ගමනක් අරගෙන යනවා. ඒකට කාටවත් දොස් කියන්න එපා. ඒක තමන්ම මේ මතුවෙන දේ මොකද්ද නිමිති කරන්නේ? මතුවෙන ලක්ෂ්‍යයක් දේවල්. කොයි එකද නිමිති කරන්නේ කියන කනුව තමන් අරගෙන යනවා. මොනවාක්වත් ධ්‍යාන නිමිති කරන්නේ නැතුව නැත්නම් විශේෂයක් සලකන්නේ නැතුව සියල්ල ඇති විදියට විස්තර කරන්න ආර්ය භාවයට යනවා. ඒකට කියනවා ඇතිදී ඇති හැටියට දැකීම. ඇතිදී ඇති හැටියට හෙලි කිරීම කියලා. ඒක නැති තැන තමයි මේ සාහිත්‍යයක් පතුවෙන්නේ ලෝකේ. එම නැත්තම් సౌందర్య එකෙන් වෙන්නේ ඇතිදී වසංගම. ඒකෙන් තමයි භවනා කරනකොට තියෙන භාෂාව ස්වභාවික භාෂාවක් වෙන්න බෑ. ඒක දීති විශාරද භාෂාවක් ඇතිදී ඇති ඇටි හෙලි කරන. මේක කෙලින් කරගත්තොත් එහෙම නැත්නම් මේ sannivedana කෙලින් කරගත්තොත් රටක් දිනනවා කියන කමාරු නෑ. ජාතියක් දිනනවා කියන කමාරු නෑ. ලෝකයක් තියනවා කියන කමාරණේ අපිට වෙලා තියෙන්නේ අපි කතා කරන වචන වංචනිකයි ෂටයි මායාවී ඇතිදී ඇතිට කියන්න බෑ ඒක නිකතරී රත කරන්න බෑ
අපි උත්සාහ කරමු ටිකෙන් ටික කරලා 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 අපි බුදුන් කෙරේ තියෙන ශ්‍රද්ධාව අපි මෙතෙන්දි ප්‍රධාන වශයෙන් කියලා ගන්නවා. සීලක පිළිලා තියෙන බව අපි දාන්නවා. සතියට ඉදිරිපත් වෙච්චේ විතර ඉදිරිපත් කරන්න යනකොට මේ කිසිම මිච්ඡා සංකල්පයකට වසන්න බැරි වෙනවා. හරියට ආලෝකේ පහන්නකොට අන්ධකාරට ඉන්න බෑවා. ඉන්නවනම් මතක තියන්න අපේම ෂටගතියක්. මායාවී ගතියක්. එහෙම නැත්නම් අපි දින ඔලොමල ගතියක්. අපි මේ අනිකුත් ගුණවන්තුන් ඉදිරිපිට විසින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ උනත ඉදිරි අපි මේ ඔලොමල ගතිය පැත්තක තියලා සද්ධාවෙන් මේදී කරන්න ගත්තොත් අපි ළඟ විතර ආයුධ කට්ටලයක් අපි ළඟ විතර ක්‍රමසාවිදි කොහෙවත් නැහැ. ඒකේ ඔක්කොගම සමස්තය තමයි සතිය මේ සියලුම මිච්ඡා සංකල්පවලට වැඩිය බලවත්. එසවත්යේදී හැකි තාක් දුරට මේ සතිය තැන් තැන් වල පැල කරගන්න උත්සාහ කරගත්තොත් ඒකේ ආගම් ભેද ජාති ભેද මුකුත් නැතුව විතක්ක කියලා කියන්නේ නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ ගෑලි වගේ දේවල් කියලා තේරෙයි. සතිය ඇති හරි බලවත් වෙන සතියක් නැත්නම් බලය සත්‍යමත් වීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.